Hai Bon, suri dina apa ya? Balana dharmu suri dina mulu langka itu lama me higher sheni, ekola sheni, prasna panti waling dan me ada oba hamuan ne tunggani tawasa. Suri dina apa moding ada keragene ana wasta apa? Goda dema piot satu tuwe na oba me pada man suri la karna ikhagana. Jadi balana dharmu suri dina ada torna oba ta deda swissa. Richmond Vidyala paper එකෙන් ඔබ හමු වෙනවා බලන දරුවෝ සියලු දෙනා ඔබ සියලු දෙනා මතක තියාගන්න මහන්සි වෙලා උපරිම පාඩම් කරලා මේ වැඩකරස් ටික කරගන්න එතකොට ප්‍රශ්න වලට උත්තර දියන්න කම්මැලි වෙන්න එපා ප්‍රශ්න ලිව්වේ නැත්තම් ඔබට කවදාවත් අකුණු වැඩි කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ ඔබ සුච්චර පාඩම් ඒක නිසා සියලුම දෙනා මතක තියාගන්න පළවෙනි කතාව ප්‍රශ්න වලට පිළිතුරු සපයන. ඉතින් අද දැන් වෙලාව 5යි කාලයි 5යි 15යි වෙලාව මම 7යි කාල ඔව් 7යි කාල වෙනකම් පන්තිය එතකොට ඔබට කරගෙන යනවා. බාන දරුවෝ සියලු දෙනා මේ වෙනකොට ඔබ පේපර් එකට සූදානම් වෙලා ඉන්න ඇති කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් පළවෙනි ප්‍රශ්න පන්තිය දෙවෙනි ප්‍රශ්න පන්තිය මේ තුන්වෙනි ප්‍රශ්න පන්තිය ඔබට මේ පැවැත්වෙන්නේ. එනම් බලන්න දරුවෝ ඔබට හරියට බලනවා නම් ඔබේ ලකුණු හොඳට බලා ගන්න පුළුවන් ඔබ කරපු කොටස් අනුව ඔබේ ලකුණු එකතු කර ගැනීම කොහොමද කියලා. ඉතින් ඊයේ දින පොඩා දරුවෝ මේ හත ශ්‍රේණිය දරුවෝ ප්‍රශ්නවල උත්තර දෙලා මාවෙත් එන්නත් කියලා. ඉතින් ඊටාම පිළිවෙලකට ඒ වැඩ කොටස් ටික ඊටාම හොඳින් කරගෙන ගිහින් තිබ්බා පොඩා දරුවෝ. ඉතින් ඔයාලට මම හිතන්නේ ඉගෙන ගන්න දරුවන්ට මුළු ලංකාවෙම ඉන්න දරුවන්ට මේ ප්‍රශ්න පන්ති හරහා නොමිලේ සහභාගී වෙන්න අවස්ථාව ලබා දෙන්නා. බාන් දරුවෝ ඒකේ ප්‍රතිඵලය ඔබ සිදු දෙනවා ලබා ගන්න. එතකොට හොඳින් මාංශ වේලා පාඩම් කරලා මේ හත ශ්‍රේණිය පොත් දෙකක් තියෙනවා. ඒ පොත් දෙක නිවාඩු කාලයේ දැන් ඒ කියන්නේ මේ දැන් ඉන්න නිවාඩු කාලය තුල ඊට පස්සේ ඔබ පාසල් යම් කිසි දවසක පටන් ගත්තට පස්සේ එතන ඉඳන් සමහරවිට අපි දන්නේ මේ අවුරුද්ද පුතුල පටන් ගනීද නැද්ද කියන එක. නමුත් දරුවෝ ඔබ කිසිම තැනකදී අතාරලා නැහැ. ඔබ සියලු දෙනා මොකද කියන්නේ දරුවෝ දිගටම මාත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩ කොටස් කරපු දරුවෝ ඉන්නවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලොන්ට chat එකට දාන්න දරුවෝ. ඉතින් මම එදත් කිව්වා සියලුම දෙනාට මගේ ප්‍රධාන අරමුණ දරුවෝ මේ ප්‍රශ්න පන්තිය නොමිලේ පවත්වලා ඔයගොල්ලොන්ට සියලු දෙනාට උපරිම දැනුමක් නොමිලේම ලබා දීමක් තමයි සිද්ධ කරන්නේ. මේක 6 සිට 11 ශ්‍රේණිය දක්වාම පවත්වනවා. දැන් අද උදේ තිබ්බ දරුවෝ 9 ශ්‍රේණිය ප්‍රශ්න පන්තිය. ඒ 9 ශ්‍රේණිය ප්‍රශ්න පන්තිය ළමයි 150ක් හිටියා. 9 ශ්‍රේණිය ප්‍රශ්න පන්තිය බලන්න ඔයාලා අක්කලා අයියලා හිටියද කියලා. ඊට පස්සේ ඊළඟට තිබ්බා ඊළඟට 6 ශ්‍රේණිය පන්තිය තිබ්බා ඔයාලට කලින් පන්තිය. ඊළඟට ළමයි මොකද කියන්නේ අද දැන් ඔයගොල්ලෝගේ මේ 7 පන්තිය. ඊට පස්සේ අද රාත්‍රියට දරුවෝ තියෙනවා 8 සිට 10 11 දරුවන්ට ඕ ලෙවල් දරුවන්ට ප්‍රශ්න පන්තිය. ඒ නිසා බලන්න දරුවෝ සියලු දෙනා ඉතින් ආසාවෙන් වැඩ කොටස් කරගන්න දරුවෝ. අපි පළවෙනි පොතේ අවසන් හරිය තමයි දැන් මේ තියරි පොතේ නම් කරගෙන යන්නේ හත ශ්‍රේණිය. ඉතින් එතකොට ඔයගොල්ලොන්ට මේ සියලුම පාඩම් ටික අවසන් කරලා දෙසැම්බර් වෙනකොට ආපහු මුල සිට අගට මතක් කරලා දෙනවා රිවිෂන් එකක් වගේ මතක් කරලා දෙනවා. ඊට පස්සේ ඊළඟට අපි 8 පටන් ගන්නවද? හරි. ඊට පස්සේ අපි 8 පටන් ගන්නවා. හරි. ඒක නිසා බාන් දරුවෝ සියලු දෙනා වැඩ කොටස් ටික හොඳින් කරලා වැඩ කොටස් ටික හොඳින් කරන්න. එතකොට මට දැන් මගේ පන්ති ගත්තාම දරුවා තියරි පන්ති 6 සිට 11 තියෙනවනේ. ඉතින් මම මේ බොහොම අමාරුවෙන් තමයි ඕගොල්ලන්ට මේ ටයිම් අරේන්ජ් කරගෙන මේ ප්‍රශ්න පන්ති දවස් 3ක් ඔබට දිගට කරගෙන ආවේ. ඊළඟට ළමයි ඉන්ඩිවිජුවල් ක්ලාසස් ගෲප් ක්ලාසස් 2021 දරුවන්ගේ 22 දරුවන්ගේ තේ දිගට කරගෙන ආපු පන්ති දිගටම තියනවා දරුවෝ. ඉතින් ඒකත් එක්ක තමයි දරුවෝ මේ වැඩ කොටස් කරගෙන යන්නේ. ඒ නිසා ඔබ බලන්න දරුවෝ උපරිම දැනුම ඔබේ පාවිච්චි කරලා අද ප්‍රශ්න පන්තියෙන් බලමු ඔබේ ලකුණු කීයක් ඔබ ලබාගෙන තියෙනවද කියලා. එහෙනම් අපි යන් දරුවෝ ප්‍රශ්න පන්තියට අද කවුරු හරි දරුවෙක් අලුතෙන් ඇවිල්ලා ඉන්නවා නම් මට WhatsApp එකට ඔයගොල්ලෝගේ WhatsApp නම්බර් එකේ වන්න ඔයගොල්ලෝගේ Zoom එකේ chat එකට දාන්න WhatsApp නම්බර් එක දැම්මම මම ඔයාලව ඒ අපේ ඒ group එකට add කරන්නම් දරුවෝ. හරි ඒ group එකට add කරන්න. ඊළඟට දරුවෝ කොරෝනා අවස්ථාවත් එක්ක ගොඩක් දරුවන්ට මේ මුදල් ගෙවන ගැටලු තියෙනවා තියරි පන්ති සඳහා. එතකොට ඒ අයට අත්සහනයක් ලබා දීමට තමයි කිව්වේ ගෙවන්න මොනවා හරි බැරි නම් මට කතා කරන්න කියලා කිව්වා.
ඉතින් බලන්න දරුවෝ එතකොට ඒ ඔස්සේ කීප දෙනෙක් දරුවන්ට මම නොවිලේ දරුවෝ තියරි පන්ති තබා දීමක් සිද්ධ කරනවා. ඉතින් අපි දන්නවා ලංකාවම ගත්තාම ගොඩක් අසරණ වෙලා ඉන්නවා මේ අවස්ථාවේ. ඉතින් එයාට උදව්වක් විදියට තමයි දරුවෝ ඒ තියරි පන්ති කීපයක් ඒ දරුවෝ කීප දෙනෙකුට ඒ නොමිලේ ලබා දීමක් සිද්ධ කරන්නේ. ඊළඟට දරුවෝ ඔබ මතක තියාගන්න තියරි පන්ති සඳහා අපිට මුදලක් ගන්න නැහැ. රුපියල් 500ක් කියන්නේ තාඩු මුදලක්. ඉතින් යන වියදම් කවර කර ගැනීමක් තමයි දරුවෝ එතනදී මම සිද්ධ කරන්නේ. ඉතින් බලන්න දරුවෝ සියලු දෙනා මහන්සි වෙලා වැඩ කරන්න. එහෙනම් අපි යම් කෙලිම පේපර් එකට අලුතෙන් අවිල්ලා ඉන්න දරුවෝ බලන්න ඔයාලගේ WhatsApp නම් දෙක යොමු කරන්න. මම group එක මේ අවස්ථාවේ ගන්න නැහැ. ඉක්මනට මේ වැඩ කොටස් ටික ඉස්සරහට යමු. හරි. එහෙනම් බලන්න දරුවෝ සියලු දෙනා පෙරලා ගන්න පේපර් එක. එහෙනම් එන්න දරුවෝ සියලු දෙනා. ඔව් හරි. බලන්න. අලුතෙන් ආවිල්ලා ඉන්න දරුවෝ ඔයාලගේ WhatsApp නම් දෙක දා. හරි. එහෙනම් වැඩේ පටන් ගමු. හරිද? එතකොට මෙහෙමයි දරුවෝ. අහන්න. දැන් කෙටි ප්‍රශ්න පත්‍රයක් ඔගොල්ලෝ ඕ ලෙවල් දවසට හම්බෙනවා. කෙටි ප්‍රශ්න පත්‍රය. එතකොට ඒ කෙටි ප්‍රශ්න පත්‍රයේ ලකුණු කීයක් හම්බෙනවද? 40ක් හම්බෙනවා. කෙටි ප්‍රශ්න 40ක් තියෙනවා. කෙටි ප්‍රශ්න 40. අද ඔබට කෙටි ප්‍රශ්න 20යි. නමුත් ඔබට ලකුණු 40ක් ගන්න පුළුවන්. ඉතින් ඉස්සල්ලාම මම යනවා කෙටි ප්‍රශ්නත් එක්ක ඔබත් එක්ක. එතකොට දැන් අද කවුරු හරි දරුවෙක් ඇවිල්ලා ඉන්නවා. මේ අදම ඇවිල්ලා තියෙනවා. ඔබට පුළුවන් මම උත්තර සපයන්න කලින් උත්තරේ දාගන්න, දාගෙන ඔබේ ලකුණු කීයද කියලා අද දවසේම ඔබට බලා ගන්න පුළුවන් මේ අවස්ථාවේ. ඒක කැමරා ඔන් කරගෙන ඉන්න පුළුවන්. එතකොට මට පේනවා ඔයගොල්ලෝ වැඩ කරන ආකාරය. කිසි ගැටලුවක් නැහැ. කවුරු හරි ඔයගොල්ලන්ට මොනව හරි කරදර හරි මැසේජ් එකක් හරි ආවොත් මට අනිවාර්යෙන් කියන්න දරුවෝ. ඉතින් එහෙම ඉන්නවා දරුවෝ අපි සමාජය තුළ එහෙම අර හරියට පිළිවෙලකට හැදිච්ච නැති දරුවෝ ඉන්නවා. ඉතින් ඒක අපි ඒ පිළිබඳ අවධානයක් යොමු කරන්න අවශ්‍ය නැහැ. අපි හරියට අපේ වැඩ ටික කරමු. ඔබට කවුරු හරි මැසේජ් කරොත් ඔබ ඒ දරුවන්ට මොකුත් රිප්ලයි කරන්න යන්න එපා. ඉතින් ඔබ පිළිවෙලට පන්තිය වැඩ කොටස් ටික කරන්න. හරි. එහෙනම් ඔබට පේපර් එක ගන්නවා බලන්න දරුවෝ සියලු දෙනා. එහෙනම් ස්ක්‍රීන් කරනවා පේපර් එක බලන්න දරුවෝ සියලු දෙනා. පන්තියට ඇවිල්ලා නේද බලන්න ඉන්නේ සියලුම දෙනා. උඩ වෙනස් වෙලාවක ගත්තේ නමුත් බලාපොරොත්තු වෙනවා සියලු දෙනා පන්තියට පැමිණලා ඇති. රයිට්. එහෙනම් පේපර් එක ඔන්න දැන් ඔබට යොමු කරා දරු. ඔන්න පේපර් එක යොමු කරා. අද අපි සාකච්ඡා කරන්න මෙන්න මේ පේපර් එක 2020 හත ශ්‍රේණිය රිච්මන් විද්‍යාලයේ පැවැත්විච්ච පළමු වාර පරීක්ෂණයක්. ඉතින් ප්‍රශ්න පත්‍ර ගොඩක් තියෙනවා දරුවෝ. සමහර ඒවා PDF ඔයගොල්ලන්ට එවන්න ඕන ටිකක් ක්ලියර් ඒවා. සමහර ඒවා ක්ලියර් නැති ගැටලුවක් තියෙනවා PDF වල. ඒකත් පොඩි පොඩි ප්‍රශ්න කීපයක් ආව සමහර ඒවා. හරි. එහෙනම් වැඩ පටන් ගමු. කො සූදානම් නේද? කොබාන අත උස්සන්න. දැන් ඔබ සූදානම් දරුවෝ අත උස්සන්න. කොබාන අත උස්සන්න සූදානම් දරුවෝ. අද වැඩට සූදානම් දරුවෝ අත උස්සන්න. හරි. ඔබට චැට් එකට උත්තර සපයන්න පුළුවන් මාත් එක්කම. එතකොට ඔබේ දැනුමක් තව ටිකක් වැඩි වෙනවා නේද? එනිසා බාන දරුවෝ ඔබට චැට් එකට උත්තර සපයමින් ඊළඟට වැඩ ටික පිළිවෙලට කරගෙන යන්න. එහෙනම් එන්න පළවෙනි ප්‍රශ්න. එන්න පළවෙනි ප්‍රශ්න. එන්න දරුවෝ පළවෙනි ප්‍රශ්න. බාන. හරි. පළවෙනි ප්‍රශ්නෙට එන්න. බලන්න මූල ගැටිති මොනවද ළමයි? මේ මුල් වල අපි කියනවා ගැටිති තියෙනවා. මේ මුල් වල තියෙන ගැටිති වල මොනවද? මුල් වල තියෙන ගැටිති වල රයිසෝබියම් කියලා බැක්ටීරියාවක්. රයිසෝබියම්. එහෙනම් මේ මූල ගැටිති සහිත ශාක අපි රැඳිලා කුඩේ ශාක අපි හඳුන්වනවා. එහෙනම් මෙතන ගත්තාම ළමයි මොකක්ද? මූල ගැටිති සහිත ශාකයක් නොවන. ඉතින් අපි දන්නවා නෙදි කුම්බවල මූල ගැටිති තියෙනවා. මෑවල තියෙනවා, බෝංචි වල තියෙනවා, දඹල වල තියෙනවා. ඒතර ඔය ටික කතා කරා.
කෝෂයට වැටෙන්නේ විදුලිය උත්පාදනය වෙනවා එහෙනම් සූර්ය කෝෂය අපි පිළිතුරු ලෙස ගන්න කොබාන තේරිච්ඡා තුසන් තේරිච්ඡා තුසන් තේරිච්ඡා තුසන් බාන තේරිච්ඡා තුසන් ඊළඟ ප්‍රශ්න එහෙනම් පිළිතුර හරි ගිහින් තියනවා 20කට හොඳයි ඊළඟ ප්‍රශ්නට යනවා පත්‍රවලින් තම වර්ගයා බෝ කරන පත්‍රවලින් තම වර්ගයා බෝ කරන ශාක යුගලය පත්‍රවලින් තම වර්ගයා බෝ කරන ශාක යුගලය කුමක් එහෙනම් මොකද්ද දරුවෝ පිළිතුර දැන් ඔබට අවස්ථාව දීලා තියෙන්නේ පිළිතුරු සපයන්න පත්‍රවලින් මොකද කියන දරුවෝ තම වර්ගයා බෝ කරන පත්‍රවලින් තම වර්ගයා බෝ කරන එතකොට ඔබ දන්නේ එක්කෙනෙක් ඉන්නවා කොහොමද දන්නේ එක්කෙනෙක් ඉන්නවා කොහොමද කවුද දන්නේ එක්කෙනා දන්නේ එක්කෙනා කවුද දන්නේ එක්කෙනා කවුද අක්කපාන අක්කපාන පත්‍රවලින් ඉතින් අක්කපාන ගත්තාම මොකද කියන්නේ එකයි දෙකයි දෙකේම ඉන්න අක්කපාන එකයි දෙකයි උත්තර දෙකේම අක්කපාන ඉන්න එහෙනම් අපි එතනින් යන්න එපා ඊළඟට එතනින් යන්න එපා එහෙනම් අක්කපාන එක ඊළඟට තියනවා බිගෝනියයි ගොඩපර බිගෝනියයි ගොඩපර එහෙනම් එතනින් තමයි දරුවෝ අපි ඊළඟ උත්තරයට යන්න එහෙම නැත්නම් මේ උත්තරේ ගලපන්න තියෙන සුදුසු තැන බලන්න මේ උත්තරේ ගලපන්න තියෙන සුදුසු තැන බලන්න බලන්න දරුවෝ ඉතින් අවබෝධ කරගන්න ඕනේ එන්නේ එතන. ඔන්න එතනින් තමයි අවබෝධ කරගන්න. එහෙනම් මොකද්ද දරුවෝ පිළිතුර? පිළිතුර මොකද්ද? මොකද්ද පිළිතුර? අක්කපාන හරි. අනිත් එක මොකක්ද? අනිත් එක මොකක්ද? අක්කපාන හරි. අනිත් එක. බලන්න මම මේ උත්සාහ කරනනම් මේ වැය පින්තූර ටිකක් ගලපන්න. නැත්තම් ඔගොල්ලොන්ට එකපාරට අපහසුයිනේ. හරි? බලන්න ළමයි. එතන පිළිතුර ලෙස ගන්න තියෙන දරුවෝ බලන්න. අක්කපානයි ඊට පස්සේ බිගෝනියයි කියන දේ තමයි ගන්න තියෙන්නේ. ඉතින් ගොඩක් දරුවෝ ගොඩ පරක් දානවා. නමුත් උත්තරය ගන්න වෙන්නේ මෙන්න මේ උත්තරේ තමයි අක්කපානයි බිගෝනියයි. බාන්න. එහෙනම් ඊළඟ ප්‍රශ්නට යනවා. ඊළඟ ප්‍රශ්නට යනවා. බාන දරුවෝ සිළු දෙනා. ඒවට උත්තර සපයන්න තවදුරට. භූගත කඳක් වන්. මොකද ළමයි භූගත කඳක් වන්. ඉතින් ඒක නම් කෙලින්ම මේ තියරි වල තියෙනවා භූගත කඳව. තියරි වල තියෙනවා භූගත කඳව. බලන්න ළමයි. ඉතින් පාසුවේ හරි බාන දරුවෝ භූගත කඳක් වන් මොකද්ද ළමයි භූගත කඳක් වන් මොකද්ද භූගත කඳ හරි භූගත කඳ මොකක්ද භූගත කඳ මොකක්ද ඒතර භූගත කඳ බීට් තියනවා රාබු තියනවා අර්ථාපය තියනවා බතල තියනවා බීට් තියනවා රාබු තියනවා අර්ථාපය තියනවා බතල තියනවා එහෙනම් මෙතනදි ළමයි භූගත කඳ භූගත කඳ කවුද? එතකොට අර මේ භූගත දැන් සමහර ඒවා දරුවෝ අපි බුලට කතා කරනවා සමහර ඒවා කඳට කතා කරනවා. එතකොට මෙතන හතරක් තියෙනකොට ළමයි භූගත කඳ කවුද? භූගත කඳ කවුද? ඒතර භූගත කඳ විදියට ගන්න දරුවෝ මොකක්ද? එතනදී උත්තරය පස්වෙනි එකට දරුවෝ අපි අර්ථාපය තමයි ගලපන්නේ. එහෙනම් උත්තරය මොකද්ද දරුවෝ? අර්ථාපය. උත්තරය මොකද්ද දරුවෝ? අර්ථාප
උත්තරය අර්ථාප උත්තරය අර්ථාප බලන්න ළමයි උත්තරය අර්ථාප එහෙනම් බලන්න දරුවෝ සියලු දෙනා උත්තරය අර්ථාප එහෙනම් බලන්න ළමයි පස්වෙනි ප්‍රශ්නෙට පස්වෙනි ප්‍රශ්නෙට භූගත කඳක් වන්නේ අර්ථාප අර්ථාප එනිසා පිළිතුරු ලෙස අපි සකස් කරන උත්තරේ අර්ථාප බලන්න ඊළඟට බලන්න දරුවෝ භූගත කඳ එතකොට අර්ථාපයි ඔයාලා බලන්න තියරි තියරි සමහ දැන් මෙහෙම අපි ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරනකොට සමහර කොටස් තියරි එකේ තියනවලම සමහර කොටස් තියරි එකේ නැහැ සමහර කොටස් තියරි එකේ තියනවා සමහර කොටස් තියරි එකේ නැහැ එහෙම වුණාම චූටි චූටි ගැටලු තියනවා දැන් මම ඕගොල්ලන්ට උපරිම උත්සාහ කරන්න ළමයි මොකක්ද මන් දෙන දැනුම උපරිමයට දෙන්න චූටි චූටි අඩුපාඩුවක් තිබ්බත් ඔබට ඒක පැහැදිලි කරන්න ඒක නිසා එතකොට ළමයි දැන් මෙතනදී ඔයගොල්ලෝ දීලා තියෙන භූගත කඳන් සහිත ශාක කියලා මාතෘකාවක් දීලා තියෙනවා. ඒකේ තියෙනවා ඉඟුරු, අර්ථාප, කිරියල, ලීක්ස්, ලූණු ඒවා ළමයි මොනවද භූගත කඳක් තියෙන්නේ කියලා. හරිනේ? බලන්න දරුවෝ. එතකොට ඔබ බලන්න මේ වෙනකොට ප්‍රශ්න පහක් සාකච්ඡා කරලා තියෙන්නේ. නැවතත් චුට්ටක් බලන්න දරුවෝ මේ සමහර දරුවෝ කීප දෙනෙක් අහුවා මේ මුල් ප්‍රශ්න ටික නැවතත්. මේ පළවෙනි ප්‍රශ්නය දරුවෝ මූල ගැටිති තියෙන ශාකේ නැහුවේ. මූල ගැටෙන්නේ නැති එක sorry මූල ගැටෙන්නේ නැති එක එතකොට දැන් මෙතන අපි මං කිව්වේ බෝංචි මෑ දඹල තියෙනව දරුවෝ ඒක මේ කොහොමත් ප්‍රශ්නයක් නැහැනේ ඊළඟට මං ඕගොල්ලන්ට දුන්නේ මෙතනදී නිවැරදි පිළිතුර ලෙස ඔබ ගත යුත්තේ ළමයි මොකක්ද කතරමුරුම් ගවල මේ මූල ගැටෙති තියෙනව ළමයි කතරමුරුම් ගවල මූල ගැටෙති තියෙනව ඒ නිසා ඔබ එතනදී මේ මූල ගැටිති නැති ශාකයේ ලෙස ගන්න ඕන ළමයි මොකක්ද? හාතවාරිය. එතන සමහර වෙලාවට අපි හිතනවට වඩා සමහර වෙලාවට වෙනස් වෙනවා දරුවෝ. අපි ඒක ටිකක් වැඩිදුර කල්පනා කරනකොට එතෙන්දි පොඩ්ඩක් පැහැදිලි වෙනවා. කතුරු මුරුංගා නෙමේ උත්තරය හාතවාරිය තමයි උත්තරය. එහෙනම් මම ෆයිනල් උත්තරේ විදියට ඔය පළවෙනි උත්තරයට ගන්නෙ හාතවාරිය. ඒක හාතවාරිය. ඒක ආයි කතාවක් නෑ. ඒක හාතවාරිය. හරිනේ? ඒ කරෙක්ෂන් එක පොඩ්ඩක් හදාගන්න. ඒ කියන්නේ ඔබලොන්ට කතුරු මුරුංගා කියන එක දැන් ඔක කතා වෙන්නේ නැහැ ඇත්තටම ඔතන සිලබස් එකේවත් මේ පොතේවත් නැහැ. නමුත් දරුවෝ අපි පොඩ්ඩක් ඒක තවදුරටත් විහාට කල්පනා කරාම උත්තරය ගන්න තියෙන්නේ කතුරු මුරුංගත් මේ අපිට ගන්න පුළුවන් මූල ගැටි සහිත ශාකයක් කියලා. උත්තරය හාතවාරිය. ඊට පස්සේ දෙවැනි එකේ ප්‍රශ්නයක් නැහැ. දාලාපන ආරටි. මොකද්ද ළමයි උත්තරේ? ඒක ප්‍රශ්නයක් නැහැ තුන. ඊට පස්සේ ළමයි තුන්වැනි එකේ ඒකත් ගැටලුවක් නැහැ. කරකැවීමින් හෝ චලනය මගින් නිපදවන එකක් විදුලි නිපදවන ක්‍රමයක් නොවන්නේ ඒක මොකුත් නෑ ප්‍රශ්නයක් නෑ සූර්යකෝෂ ඊළඟට දරුවෝ මේකත් හතරවෙනි ප්‍රශ්නයක අපි ගත්තා ඒකත් නිවැරදි සිරුදුනා බලන්න පත්‍ර තම වර්ගයාබෝ කරන ශාක යුගලය තෝරන්න කියනවා බිගෝනියා යක්කපානයි දෙකම ළමයි පත්‍ර මගින් ඒ නිසා අපි ඒ පිළිතුර අපි ගත්තා බිගෝනියා යක්කපාන කියලා බාර දරුවෝ එතකොට ගොඩපර ගත්තාම පළමගින් බෝ කරනවා නම් එතකොට එතෙන්දී අපිට ඒක පත්‍ර මගින් කියලා ගන්න බෑ. එහෙනම් ඔය විදිහට ඊට පස්සේ අවසානයේ අපි කතා කරමින් ඉඳිය පස්වෙනි ප්‍රශ්නය භූගත කඳක් වන්නේ භූගත කඳට කැලිම උත්තරේ දීලා තිනවා. අර සෙට් එකම පාඩම් කරගන්න දරුවෝ භූගත කඳට උදාහරණ සෙට් එකම පාඩම් කරගන්න අද මතක තියාගන්න. එතකොට ඔබට ලේසි වෙයි ඉදිරියට හැමදාටම මොනවද භූගත කඳන් වලට උදාහරණ ඉඟුරු අර්ථාපල් කිරියල ලීක්ස් ලූණු ඉඟුරු අර්ථාපල් කිරියල ලූණු ලීක්ස් ලූණු හරි ඒකත් ඉවරයි ඊළඟට නම් ඊළඟට නිදි කුම්බා ශාකයේ මූල ගැටිති වල ඉන්නේ කවුද බැක්ටීරියාවක් ඉන්නේ කවුද රයිසෝබිය එහෙනම් පිළිතුර දරුවෝ 6 වෙනි ප්‍රශ්නෙට එනවා 6 වෙනි ප්‍රශ්නය මේ මූල ගැටිති වල ඉන්න සුත්‍ර ජීවියා කවුද කියලා අහනවා එහෙනම් මූල ගැටිති වල ඉන්න සුත්‍ර ජීවියා කවුද දරුවෝ බැක්ටීරියා මූල ගැටිති වල ඉන්න සුත්‍ර ජීවියා කවුද දරුවෝ බැක්ටීරියා බලන්න දරුවෝ සියලු දෙනා එතකොට වැඩ කොටස් ටික හොඳින් කරගෙන යනවා ගොඩක් දරුවෝ අපි චූටිවත් අඩුපාඩුවක් නැතුව උපරිම කොටස් ටික තේරුම් අරගෙන වැඩේ ඉස්සරහට යනවා එහෙනම් නිදුකුම් භාෂාකේ මූල ගැටිති වල සිටින සුත්‍ර ජීවි කාර්ණය බැක්ටීරියා ඊළඟ ප්‍රශ්නෙට යනවා දරුවෝ බලන්න හත් වෙනි ප්‍රශ්නය ශාක පත්‍රයක කෘත්‍යක් නොවන් මොකද්ද මම දරුවෝ ශාක පත්‍රයක කෘත්‍යක්
ඔබ දන්නවා ශාක පත්‍රයක නම් මොකද්ද? ජලය ගබඩා කරන එක හරි. ශාක පත්‍රයක ජලය ගබඩා කරන දෙක පත්‍ර මගින් ප්‍රභා සංශේෂණයක් කරන පත්‍ර මගින් ප්‍රභා සංශේෂණයක් කරන දෙකයි. ඊට පස්සේ තුන ආහාර ගබඩා කරන පත්‍රවල ආහාර ගබඩා කරනවාද? මේක අහන්නේ නොවන්නේ. අවසන් එක තම වර්ගය බෝ කරන. එතකොට මොකද්ද ළමයි? එහෙමනම් අපි එතෙන්දි ගන්න තියෙන උත්තරේ ආහාර ගබඩා කිරීම. එහෙනම් හතර උත්තරේ දරුවෝ කීයද? තුන. හතර උත්තරේ කීය දරුවෝ? තුන. ඊට පස්සේ අටවෙනි ප්‍රශ්නෙට යනවා ළමයි. සිටි විද්‍යුතය එතකොට පිරිමැදීම නිසා ඇතිවන විද්‍යුතය අපි කියනවා. දෙකක් එකට ඇතුළු වුණාම ඇතිවන විද්‍යුතය අපි කියනවා මොකද්ද? ස්ථිති විද්‍යුතය. දෙකක් එකට ඇතුළු වෙනවා. සිටි විද්‍යුතය. ආයිසිටි විද්‍යාව සම්බන්ධ සංසිද්ධියක් වන්නේ කුමක් අහනවා? එහෙනම් ආයිසිටි විද්‍යාව සම්බන්ධ සංසිද්ධිය කුමක්ද? ඔබ දන්නවා අකුණු ඇති වෙනවා මොකද වෙන්නේ? වලාකුලක් වලාකුලක් එකට ඇතිල් වෙනවා. වලාකුලක් වලාකුලක් එකට ඇතිල් වෙනවා. ඉතින් අපි ආරෝපණ වුවමාරුව නම් පැහැදිලිව තේරුම් ගන්න තියෙන්නේ කොහොමද? එකම වලාකුල ඇතුලේ ධන ඍණ ආරෝපණ වුවමාරුව වෙනවා. වලාකුළු දෙකක් අතර ආරෝපණ වුවමාරු වෙනවා ධන ඍණ. වලාකුලයි පොළවයි අතර ආරෝපණ වුවමාරු වෙනවා ධන ඍණ. කොහොම ගත්තාම අපිට බලපාන්නේ මොන අකුණුද ළමයි? අපිට බලපාන්නේ පෘථුවි අකුණු. අපිට බලපාන්නේ මොන අකුණුද දරුවෝ? පෘථුවි අකුණු. අපිට බලපාන්නේ පෘථුවි අකුණු. එහෙනම් පිළිතුර ලෙස සටහන් කරන ළමයි මොකක්ද උත්තරේ? අකුණු ඇතිවීම. බාන දරුවෝ සියලු දෙනාටම වැටුණාද කියලා උත්තරය අකුණු ඇතිවීම. බාන සියලු දෙනාටම තේරුණා. අකුණු ඇතිවීම. උත්තරය අකුණු ඇතිවීම. බාන්දරෝ සිල් දනා අවබෝධයිද? හරි. ගැටලුවක් තියෙනවා නම් කියන්න ඕමම ටක් ගාලා තේරෙන්න නැති ඒවා තියෙනවා නම් කියන්න. ඔබට පිළිතුරු ටික ওই විදිහට මම කලපනවා බලන්න සිල් දනා හොඳ අවබෝධණින් කරගන්න. හරි. ඊළඟට බලන්න දරුවෝ. ඊළඟට බලන්න. අකුණු ඇතිවීම. ඊළඟ ප්‍රශ්නයට යන්න බාන්දරෝ. හරි. බන වේගේ සමහරුන්ට වැඩි වෙලා තියෙනවා චුට්ටක් ආයිත් මං පොඩ්ඩක් ඕම් කියන්න. 6 වෙනි ප්‍රශ්නයට අහනවා නවතත් දරුවෙක් නිදි කුම්බා ශාකයේ මූල ගැටිති තුළ ඉන්නේ කවුද? එකපාරම ගන්න දරුවෝ බැක්ටීරියා. හරි පිළිතුර බැක්ටීරියා. හරි මේක බැක්ටීරියා. ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නේ ජල ශාක පත්‍රයක කෘත්‍යක් නොවන්නේ මොකද්ද පිළිතුර දරුවෝ? ශාක පත්‍රයක කෘත්‍යක් නොවන්නේ මොකද්ද ළමයි? ආහාර ගබඩා කිරීම. ඊට පස්සේ සිටි විද්‍යුතය පිරිමැදීම නිසා ඇතිවන පිරිමැදීම ඇතිවන විද්‍යුතය අපි කියනවා සිටි විද්‍යුතය කියලා. ඒක පිරිමැදීම මගින් එහෙනම් සිටි විද්‍යුතය සම්බන්ධ සංසිද්ධිය මොකද්ද කියලා අහන්න. එහෙනම් පිළිතුර ගැලපුවා කිසි ගැටලුවක් නැහැ මේ ප්‍රශ්නේ. මොකද්ද? අකුණු ඇතිවීම. ඊළඟට දරුවෝ ඊළඟ ප්‍රශ්නය ධාරාව මනින්නේ ඒකකය මොකද්ද කියලා අහනවා. ධාරාව මනින්නේ මොන වැන්ද දරුවෝ? ප්‍රධානම අපි කතා කරන සම්මතම ඒකකය මොකද්ද? ඇම්පියර්. එහෙනම් උත්තරය ඔබ සටහන් කරන දරුවෝ ලකුණු දාගන්න. ධාරාව මනින ඒකකය මොකද්ද දරුවෝ? ඇම්පියර් කියලා සටහන් කරගන්න. ඊළඟට දරුවෝ බලන්න එක තැනින් විහිදෙන මුල් පද්ධතියක් මේ දකින්න ලැබෙන්නේ. එක තැනින් විහිදෙන මුල් පද්ධතිය. එහෙනම් මේ මුල් පද්ධතියට කියන නම මුල් පද්ධතිය තියෙන ශාකය මොකක්ද? මේ තියෙන්නේ මොකද්ද ළමයි? තන්තු මූල පද්ධතිය. එහෙනම් මේ තන්තු මූල පද්ධතිය තියෙන ශාකය කුමක්ද? මේ තන්තු මූල පද්ධතිය තියෙන ශාකය කුමක්ද? හොඳ ප්‍රශ්නයක්. ඉතින් හොඳ ගොනු කිරීමක්. බලන්න ළමයි තන්තු මූල පද්ධතිය තියෙන ශාකය කුමක්ද කියලා ඔබට ගලපන්න පුළුවන් ද බලන්න. මේ තන්තු මූල පද්ධතිය තියෙන ශාකය. කො බලන්න chat එකට උත්තර එවන්න. ඔබ සියලු දෙනා හොඳ අවධානයෙන් වැඩ ටික ඉදිරියට කරගෙන යන්න. බලන්න තන්තු මූල සහිත ශාකය. තන්තු මූල සහිත ශාකය. ඒක බලන්න ළමයි ওই විදියට ශාක ටික දැම්මාම තන්තු මූල තියෙන ළමයි එනම් පාඩම් කරගන්න දැම්මම අතු නොබෙදෙන ශාක ටික ටක් ගාලා පාඩම් කරගන්න. අපි ගන්නවා පොල්, පුවක්, ඊට පස්සේ තල්, කිතුල්, ඊට පස්සේ අපි ලේන්තරි ඔය ශාක ඔක්කොම දරුවෝ අතු බෙදෙන්නේ නැහැ. එනම් මෙවැනි මූල පද්ධතියක් තියෙන ශාකේ අපි ඔතන කතා කරනකොට මොකද ළමයි පිළිතුර? තල් කියන ශාකය අපිට ගන්න පුළුවන්. බාන්ද සමහර දරුවෝ ඉතා හොඳින් උත්තර සපයනවා. ඉතින් සමහරලාට සමහර දක්ෂම දරුවෝනක් උත්තරයක් සැපයුවාම මට ඒක පිළිගන්න නැතුව සමහරලාට වෙන තැනකට යන්න වෙනවා.
නමුත් ඒ දරුවෝ සමහර දරුවෝ ගොඩක් කල්පනා කරලා උත්තර සපයනවා ඒ තාම හොඳයි බාන සිටු දෙනා හොඳට අවධානයෙන්ම වැඩ ටික යන හරි එහෙනම් ධනහා ඍණ ආරෝපණ වස්තු මොකද කියන්නේ දරුවෝ එකක් වස්තු දෙකක් එකිනෙකට ස්පර්ශ වුනහම මොකක්ද වෙන්නේ කියලා අහන එහෙනම් ධන ආරෝපණ වස්තුවයි ඍණ ආරෝපණ වස්තුවයි මොකද කියන්නේ එකට එකිනෙක ස්පර්ශ වුනහම ධනයකයි ඍණයකයි එකිනෙක ස්පර්ශ වුනහම මොකක්ද ඇති වෙන්නේ කොහොම බලන්න 11 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ගලපන්න ධනයි ඍණයි එකිනෙක ස්පර්ශ වුනහම කුමක්ද ඇති වෙන්නේ උත්තරේ මොකක්ද බලන්න උත්තරේ මොකක්ද බලන්න ඔබ උත්තර සපයලා දෙනවා හොඳයි සමහර දරුවෝ නම් උත්තර සපයලා නැහැ ඉතින් හොඳයි කියන්න බෑ මං බලාපොරොත්තු වෙනවා සියලු දෙනා උත්තර සපයලා නම් හොඳයි කියලා මේවා කෙලින්ම තියරි දරුවෝ මේවා කෙලින්ම තියරි බලන්න ජනුග උත්සාහ කරන්න ජනුග ඔයත් සියලු දෙනා උත්සාහ කරන්න එහෙනම් සමහර දරුවන්ගේ උත්තර අර සාමාන්‍ය හැමෝගෙම එන උත්තර නෙමෙයි වෙනවා එතකොට බලන ළමයි මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලන්න හරි මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලන්න අවසාන උත්තරයකට යනකොට එහෙනම් ඔබ මේ සිදු විද්‍යුත් ආරෝපණ ගැන ගොඩක් කතා කරා සිදු විද්‍යුත් ආරෝපණ ගැන බලන්න මේ තියරිත් එක්ක තමයි අපි මේ කතා යන්නේ ඉතින් බලන්න මෙන්න මෙහෙම කියනවා ළමයි ඔබ මේ ලස්සන කතාවක් එක අහගන්න. වස්තු දෙකක් එකිනෙක පිරිමැදීමේදී ඔය කතාවට අනුරූපිතයි. වස්තු දෙකක් එකිනෙක පිරිමැදීමේදී මොකද කියන්නේ? සෑම විටම එක් වස්තුවක් ධන ලෙසයි අනික් වස්තුව මොකද කියන්නේ ළමයි? ඍණ ලෙසයි. හරිද? ආරෝපණය වන බව ඔබට පැහැදිලියි. ඊළඟට කියනවා ඒ ආකාරයට ධන හා ඍණ ලෙස ආරෝපිත වෙච්ච වස්තු ස්පර්ශ වුණහම ප්‍රතිවිරුද්ධ ආරෝපණ එකිනෙක මොකද වෙන්න දරුවෝ උදාසීන වෙනවා එහෙනම් ප්‍රතිවිරුද්ධ ආරෝපණ එකිනෙක මොකද වෙන්න දරුවෝ උදාසීන වේ එවිට වස්තු මත ස්ථිත විද්‍යුත් ආරෝපණයක් ඇති නොවේ ඉතින් ඔන්න අර මං කියන්නේ දැන් ගොඩාක් දරුවෝ තුන්වෙනි උත්තරේ කියලා ගැලපුවේ නමුත් දරුවෝ ඔයාලා ඔන්නම් බලන්න පළවෙනි පොතේ 27 වෙනි පිටුව පළවෙනි පොතේ 27 වෙනි පිටුව අච්චු පොත අතර ගත්තනම් හොඳයි පළවෙනි පොතේ 27 වෙනි පිටුව තොර පළවෙනි පොතේ 27 වෙනි පිටුවේ ඔය කතාව පහදිලෝ ඔන්න ඔය මේ මං කියන ආකාරයට කියනවා එහෙනම් බලන්න ළමයි බලන්න සිරු දෙනා අවබෝධ කරගන්න හරි අවබෝධ කරගන්න එහෙනම් උත්තරය ලෙස ගලපන්න වෙන්නේ 11 වෙනි ප්‍රශ්නට එහෙනම් කීයද උත්තරේ 11ට උත්තරේ කීයද දරුවෝ 11ට උත්තරේ කීයද එහෙනම් ධනහා ඍණ ආරෝපිත වස්තු එකිනෙක ස්පර්ශ වූ විට ප්‍රතිවිරුද්ධ ආරෝපණ එකිනෙක උදාසීන වේ එහෙනම් එවිට සිදු විද්‍යුත් ආරෝපණය ඇතින එවිට සිදු විද්‍යුත් ආරෝපණය නොමැත එහෙනම් බලන්න දරුවෝ පිළිතුර ලෙස කල්පනවා බලන්න එතෙන්දී සිදු විද්‍යුත් ආරෝපණයක් ඇති නොවේ කියන එක එහෙනම් වස්තු දෙකම මත විද්‍යුත් ආරෝපණයක් ඇති වෙනවා පැහැදිලිද බලන්න සමහර දරුවෝ උත්තර දැම්ම තුන් දෙනෙක් විතර මේකම එව්වා හොඳයි ඊළඟට වායු ගෝලයේ ජල වාෂ්ප අවශෝෂණය කරගන්න මේක ගිය සතියේ මට මතකයි ප්‍රශ්නකට අපි කතා කරා මේ ප්‍රශ්නේ. ඉතින් ඒකයි දරුවෝ සමහර ප්‍රශ්න පත්‍ර ගන්නවා එකම ප්‍රශ්නේ සමහරලාට ප්‍රශ්න පත්‍ර කීපයක තියෙනවා. එහෙම වුණාම ඔබ ප්‍රශ්න පත්‍ර කරන එක වාසි වෙනවා දරුවෝ උත්තර සපයනකොට. එහෙනම් මොකද්ද දරුවෝ පිළිතුර වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප අවශෝෂණය කරන මුල් විශේෂය අපි හඳුන්වන නම මොකද්ද? එහෙනම් වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප අවශෝෂණය කරන්නේ මොකද්ද ළමයි? අපි කියනවා වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප මොකද්ද වායවද වායුදරද වායවද වායුදරද ඔන්න හොඳ ප්‍රශ්නයක් ආවේ ඔබට සමහර දරුවෝ වායව දානවා සමහර දරුවෝ වායුදර දා එහෙනම් එකද බලන්න හතරද එකද හතරද එකද හතරද බලන්න ඉතින් ඔන්නවා තමයි දරුවෝ අර අපි හරියටම ගන්න ඕන කියලා තියෙන ඒවා එතකොට ශසන මුල් වායුදර මුල් වායු ගෝලය සමග වායුව මාරු සඳහා උපකාරී වේ ඊළඟට වායව මුල් වායව මුල් වාතය ඇති ජල වාෂ්ප අවශෝෂණය කර කිරීම එතකොට සමහර වායව මුල් මොකද කියන දරුවෝ ප්‍රභා සංශේෂණයටත් උදව් වෙනවා කියලා හඳුන්වනවා මොනවද මේ වායව මුල් එහෙනම් මොකද්ද දරුවෝ පිළිතුර හරි එහෙනම් මොකද්ද අවසන් පිළිතුර කියලා ගන්න බලන්න
එකොලාට උත්තරේ හතර ඔබාශය එකොලාට හතර දොලහට උත්තරය මොකක්ද මං තාමත් උත්තර තැන් දෙකක තියාගෙන ඉන්නවා වායුදරද වායවද වායුදරද වායවද එතකොට වායව වායු ගෝලයේ වාතයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය මොකද කියන්නේ ජල වාෂ්ප අවශෝෂණය කරනවා කියලා සාමාන්‍යයෙන් අපි කියන්නේ එහෙනම් මොකද්ද දරුවා අවසන් වශයෙන් පිළිතුර වෙන්නේ මොකද්ද අවසන් වශයෙන් පිළිතුර එහෙනම් පිළිතුර ලෙස ගන්න වෙන්නේ දරුවා මොකද්ද එතනදී උත්තරය කිරණ ශාකේ නම් වායු ගෝලයේ සමග වායු වමාරුව වායු ගෝලයේ සමග වායු වමා ඉතින් ඒ වගේ දරුවෝ ප්‍රශ්න අහම ටිකක් සංකීර්ණයි ඒ කියන්නේ ඕනම කෙනෙකුට මෙතනදී හරියටම උත්තරේ කල්පනාකොට දරුවෝ ටිකක් වැඩි 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 කල්පනා කරන්න වෙනවා නමුත් වාතයේ තියෙන ජල වාෂ්ප නම් අපි ගන්නෙ මොකක්ද වායව දැන් උතන වායු ගෝලයේ කියන කතාවත් එක්ක තමයි දරුවෝ පොඩ්ඩක් පැටලෙන්නේ එතකොට නමුත් අවසන් පිළිතුර ලෙස මම ගන්නවා වායව මුල් කියන එකම තමයි මම ගන්නෙ අවසන් උත්තරේ එතකොට පිළිතුර ළමයි 12ට උත්තරේ ළමයි 4 13 ළමයි බලන්න උත්තරේ ගත්ත හැටියක් 13 තේරුණාද බලන්න සිළුම් දෙනාට හරි තීක්ෂණ බලන්න තේරුණා 13 සාවද්‍ය ප්‍රකාශය ඒ කියන්නේ වැරදි ප්‍රකාශය බලන්න ඉඳුවර ආලෝක ඉන්නවද මනුපාෂාන් බලන්න සිළුම් දෙනා හරි එතකොට සාවද්‍ය ප්‍රකාශය මොකද්ද දරුවෝ මෙතන තියෙන සාවද්‍ය ප්‍රකාශය මෙතන තියෙන සාවද්‍ය ප්‍රකාශය මොකද්ද බලන්න සාවද්‍ය ප්‍රකාශය 13 හරි ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් වැනි වායු වර්ග ජලයේ දියවේ දෙක රෙදි පිළිවෙල තවරුණු දෑ සෝදා හැරිය හැක්කේ ජලයේ ද්‍රාවක ගුණය නිසා 3 යන්ත්‍ර ක්‍රියා කරන විට තාපය ඉවත් කර හැක්කේ ජලයේ ද්‍රාවක ගුණය නිසා දැන් ඔබ පැහැදිලිවම දෙවැනි උත්තරය හරි කියලා දාන්න. මේක සාවද්‍ය නැහැ. මේ ප්‍රකාශය හරි. දෙවැනි උත්තරේ හරි. ඊට පස්සේ හතරවැනි උත්තරෙත් හරි. ඔබට ප්‍රශ්නේ දෙන්නේ එකද තුනද කියලා අපි ඔබ වායු එම කියන්නේ ඔක්සිජන් ජලයේ දියවලා තියෙන නිසා තමයි මාළුන්ට මේ ජලයේ ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ දන්නා නමුත් ඔබ කාබන් ඩයොක්සයිඩ් ජලයේ දියවෙනවද කියන එක ඔබ දන්නේ නැහැ වෙන්න පුළුවන්. නමුත් දරුවෝ අවසානයේ තියනවා කෙලින්ම අපි රේඩියේටර් යන්ත්‍ර සිසිල් කරනවා දරුවෝ මොනවද ජලය දාලා එහෙනම් ඒ ඉවත් කරගන්නේ ජලයේ තියෙන ද්‍රාවක ගුණය නෙමෙයි ළමයි ඒ ඉවත් කරගන්නේ ජලයේ තියෙන මොකද්ද සිසිලන කාරක ගුණය එහෙනම් අපිට අවසානයේ දරුවෝ පිළිතුර ලෙස සටහන් කරන්න තියෙන්නේ මෙන්න මේ පිළිතුර තමයි යන්ත්‍ර ක්‍රියා කරන විට තා නිපදවන තාපය ඉවත් කරගත හැක්කේ ජලයේ ද්‍රාවක ගුණය නිසායි කියලා ඔය උත්තරය තමයි අපි අවසන් වශයෙන් උත්තරේ ලෙස ගන්න. තේරුණාද බලන්න. කොබාන දරුවන්ට තේරුණා. කොබාන තේරුණා. බාන දරුවෝ සිය දෙනා. තේරුණාද බලන්න. තේරුණාද බලන්න. තේරුණාද බලන්න. හරි. ඒතර අද මේ ඉතාලම හොඳින් මේ පේපර් එක සාකච්ඡා කරගෙන යනවා සමහර දරුවෝ රන්දිර මට පේනවා කවීෂා මට පේනවා වැඩ ටික හොඳින් කරගෙන යනවා ඉතින් බලන්න දරුවෝ ඔයගොල්ලෝ වීඩියෝ ඔන් කරලා තියෙන දරුවෝ මට නිතර පේනවා වැඩ කරනවා හොඳින් එතකොට බලන්න දරුවා අනිත් දරුවෝත් සියලු දෙනා වැඩ ටික හොඳින් කරගෙන යන්න ඕන වීඩියෝ එක ඔන් කරත් නැත්නම් බලන්න සියලුම දෙනා වැඩ කරගෙන යන්න ඕන එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට යනවා දරුවෝ ඊළඟ ප්‍රශ්නෙට 14 දරුවෝ 14 14 බලන්න දරුවෝ 14 එහෙනම් බලන්න ළමයි 14 වස්තුවකින් ඔන්න වස්තුවකින් 14 වෙනි ප්‍රශ්නෙට එන්න දාහතර වස්තුවකින් ඍණාරෝපිත අංශු ඉවත් වුණාම වස්තුවකින් ඍණාරෝපිත අංශු ඉවත් වුණාම මොකද කියන්නේ රන්දිර මොකද කියන්නේ වස්තුවකින් ඔබාෂ මොකද කියන්නේ වස්තුවකින් ඍණාරෝපිත අංශු ඉවත් වුණාම එම වස්තුවේ මොකද්ද ලැබෙන ආරෝපණය වස්තුවකින් ඍණාරෝපිත අංශු ඉවත් වුණාම එම වස්තුවට ලැබෙන ආරෝපණය මොකක්ද බලන්න ළමයි ඉතින් ඍණ ආරෝපණ ඉවත් වුනහම මොකද කියන දරුවෝ මොන ආරෝපණද ලැබෙන්නේ ඒක නම් සරලයි ඒක සරලයි ජනුග උත්තර දෙමු බලන්න ළමයි ඒක සරලයි ඍණ ආරෝපණ ඉවත් වුනහම ළමයි එයාට ලැබෙන්නේ මොන ආරෝපණද ධන ආරෝපණ
එහෙනම් ඉතාලම ලේසි ඒ ප්‍රශ්නෙට උත්තරේට යන්න දනු මේ කවුද ඔබාෂ දීසර හරිද මේ උත්තර ඔයගොල්ලෝගේ ලකුණු කරපු එහෙනම් පිළිතුර ලෙස සටහන් කරනවා වස්තුවකින් ඍණ ආරෝපණයක් වුණාම ධන ලෙස ආරෝපණය වේ බලන්න දරුවෝ තේරුණා තේරුණා සිල්දන තේරුණා ඔබන අත උස්සන්න තේරිච්චයි අත උස්සන්න තේරිච්චයි හරි දාන හරි නේද උදාන් හොඳින් වැඩ ටික කරගෙන යනවා නේද ඔබාෂ තීක්ෂණ හරි වන්දරුවෝ සිල්දන වැඩ ටික හොඳින් කරගෙන යනවා නේද හරි ගියාන් හරි බලන්න අතත් ගන්නවා මට සමාරු ආ සමාරු අතත් ගන්නවා මට හරි උවිනි හොඳයි නේද වැඩ ටික කරගෙන යන්න හොඳින් ඊට පස්සේ දෙමිත් හොඳයි වැඩ ටික කරගෙන යන්න සිල්දන හරි දෙමුදු ඊට පස්සේ උවිනි හරි වන්දරුවෝ Suratnya, mau bayar berarti di karang under. Bilangnya prasanya, prasanya ke kosya, mau kata daru, prasanya ke kosya, noan ke kok dahan oke, mau prasanya aklamai. Daru, api, ara, kosya, kosya kian nih mau kata, ini rasanya drabi antar kata vela. Rasana shakti vidyut shakti bata patthenne kosha gattama prathamika kosha ditika kosha kiyala dekai prathamika kosha navata aaropane karanna puluwan ditika kosha navata aarop prathamika kosha navata aaropane karanna baha ditika kosha navata aaropane karanna puluwan hariyen nikan viyali koshayak gattama navata aaropane karanna baha namuth daruwo api car battery yak gattama navata aaropane karanna puluwan idi api sarala kosha danna rasana kosha viyali kosha danna rasana kosha shara kosha rasana kosha Rasana kosha, e prasna hari lesi, e prasna hari lesi, e wai kisi kata wakne, utara gala panu kulo, bam daru, owan, bam daru, chatte kada dana mono adi prasna tiyana wana, ma welawat teka poka kisra dana wana, mai konkeran nepa kaurut daru ko. Ari mang kiwe netang on keran nepa. Cakte kada dana mono ari pasin tira. Tira ina di mono ari tira nan cakte kada dana maestro. Wandaru. Ari. Ira ka pasin dasi. Dasi. Ari. Onda ma wate me pasin tika tira. Wedru danda seder edeking pirimen. Makanya lama. Widuru danda seder itu dekim birman. Kau dana mata kita jaga nggak lama. Mereka tahu hundar mati erungkan nona. Istilahnya mata kita jaga nggak danda kui redda kui gatta ama. Oba redda aja nggak tamai danda ini mah tuh lal. Oka istilahnya mati erungkan nona mereka tahu ke mula. Danda kui redda kui gatta ama redi kalah lenta tamai. Api danda birman. Salam ya kita terung kan, mau kata, firman di nomor apa itu, oke, anik patah karena nggak, balagan lah. Kita oke kata oh mau kieno, kiela, widuru danda, seder edeng firman ta, enak, pilih turu mau kata, widuru danda, seder edeng firman ta, mau kata taruh, pilih turu, widuru danda, seder edeng firman ta, mau kata pilih turu. Widuru dandak seder edeng firman dam mukadde pilih. Metan di kau de dana wenne, kau de rina wenne. Ding, ogolong teori ke hari ini gak tahu nam teori ke kelim mati eno. Teori ke kelim mati eno lama. Hari, itu kota widuru dandak, hari widuru dandak, metan di eno prakasha mati eno seder wedi firman dala. Widuru danda mukadde. Kalau widuru danda kalau mana aropannya, pratiurud aropannya, tamai, ini dikah balada lagi. Widuru danda, seda vali piriman dama, widuru dana mana, seda reder ini. Ini masa loma vali, ebanai danda piriman. Loma vali ebanai teka. Ada otona becek ya ani pette, dan widuru dana unan. Namun ebanai loma waling pirimat dahama ebanai
ප්‍රිනවෙනවා. ඒ කරුණා කළ දරුවෝ පාඩම් කරන්න. ඔය තමයි පාඩම් කරන්න ඕන පොයින්. ඒවා මං කොච්චර ඔයාලට හිතනවත් දන්නේ නැහැ දුවත් පාඩම් කළ යුතුම වෙනවා. එහෙනම් 16 ට පිළිතුරු දරුවෝ මොකක්ද උත්තරේ? 16 ට පිළිතුරු මොකක්ද? 16 ට පිළිතුරු කොබාන චැට් එකට දාන්න ඔබේ උත්තරේ. 16 ට පිළිතුරු. දීසර දාපු උත්තර ගොඩක් හරි ගියා. ඔබාෂ උත්තර දාන්න, උදාන උත්තර දාන්න, ඉඳුරාලෝක උත්තර දාන්න, ඊළඟට මොවින්දු, ඊට පස්සේ අපේ කවුද ජනුග උත්තර දාන්න. එතකොට තමයි මට මේවා හොඳට බලන්න පුළුවන් වෙන්නේ. එනිසා ඔබ පිළිතුරු සපයන්න. එතකොට මට පේනවා 15ට උත්තරය ගත්තේ 4 වෙනි උත්තරේ. 15ට උත්තරේ 4 වෙනි උත්තරේ. මම ඔබට කියවන රසායන කෝෂ තමයි තුනම. සරල කෝෂ, වියලි කෝෂ, චාර කෝෂ තුනම රසායන කෝෂ. ඉතින් උත්තරය වෙන්නේ ඩයිනමෝවනේ. ඉතින් තේරෙන්න ඕන. ඊට පස්සේ දරුවෝ මෙතනදී වීදුරු දණ්ඩක් සේදර දෙකකින් පිරවත් දාම එක් එක් ද්‍රව්‍යයට ලැබෙන දේ අහන්න. ඉතින් මේක දරුවෝ බලන්න ඔබට 24 වෙනි පිටුව අච්චුපත ගත්තොත් 24 වෙනි පිටුවේ මේක තියෙනවා ළමයි. 24 වෙනි පිටුවේ මේක තියෙනවා. ඒ කියන්නේ සේද වලින් පිරිමදුන ලද වීදුරු දණ්ඩු කියලා තියෙනවා. වීදුරු දණ්ඩේ දාලා තියෙනවා ආරෝපණය ධන කියලා. හරි. එතකොට තියරි තමයි දරුවෝ ඕවා. එහෙනම් පිළිතුරු වන්නේ දරුවෝ කීයද උත්තරය ගන්න අපි? එක උත්තරේ. එක උත්තරේ. බලන්න දරුවෝ. ඉතින් අර තියරි කොටස් ටික පොඩ්ඩක් වැඩිපුර අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍යයි කියන කතාව පුන පුනා කියන්න වෙනවා දැන් ඔය ඔස්සේ. ඔය ඔස්සේ ඒක කියන්න වෙනවා. මොකද්ද තියරි කොටස් ටික ඔබ වැඩිපුර ග්‍රහණයට පත් කරගන්න කියලා. ඔතන නම් එකපාරක් තගලා ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් ඕක නැත්තම් ඔයගොල්ලෝ බලයිනේ සර් එක පැහැදිලි මදි කියනවනම් බාර දරුවෝ ඔන්න මම ඔයගොල්ලන්ට එක පෙන්නනවා තග්ගාල බලන්න තග්ගාල බලන්න තග්ගාල බලන්න එක පෙන්නන්න මේ ආකාරයට බාන ඔව් දැන් ඔබට පෙන්වන්න පුළුවන් 27 පිටුව 27 27 මේ දෙන්න දරුව මේ බලන්න දැන් අර උත්තර නෑ කියපු ඒ කියන්නේ උත්තරේ වැරදිච්ච දරුව බලන්න මේ තියෙන උත්තරේ ඔබට පේනවා මේ මේක තමයි ඔය කියන්නේ සේද වලින් පිරිමදලම් මේ තියෙන්නේ වීදුරු දණ්ඩට ධන ලැබිලා මේ තියෙන්නේ ලෝම වලින් පිරිමදලම් එබණයි දන්න මේ එබනයි දණ්ඩට ඍණ ලැබිලා ලෝම වලට ධන ලැබිලා මෙතන සියද වලින් පිරිමැද වීදුරු දණ්ඩක් තියෙනවා මේ වීදුරු දණ්ඩේ ඒ ධන ලැබිලා තියෙනවා නිසා මතක තියාගන්න හරිනේ තේරුණාද කොබන් අත උස්සන්න තේරිච්චයි තේරිච්ච අත උස්සන්න උපරිම සාධාරණයක් වෙන්න නිසා තමයි ඔබට තියරි එක ආරම්භ වෙන්නේ තේරිච්චයි කොබන් අත උස්සන්න තේරිච්ච අත උස්සන්න බාන්දරු එහෙනම් ඔන්න ආවා 16 ඉවරයි 16ට එක 17 17 තක්කාලි දෙහි විනාකිරි බිලින් ඒවා අඹුල් රසට හේතුව කුමක්ද මේ අඹුල් රස දරුව මොනවා නිසාද අම්ල නිසා අඹුල් රස මොනවා නිසාද අම්ල නිසා එහෙනම් 17ට උත්තරේ 1 17ට උත්තරේ 1 දැන් මේ උත්තර දානවා මාත් එක්ක ගොඩක් දරුවෝ ඉතාම හොඳයි ආ ඒ අය හොඳයි දීල්කි තීක්ෂණ හොඳයි හරි 17ට 1 එතකොට බලන්න දරුවෝ සිළු දෙනා 15ට ගත්තේ 4 15ට ඇහුව දරුවේ 17ට 1 18ට යනවා 18ට මොන හොඳම හොඳ ප්‍රශ්නයක් ආයි මං කියනවා මේ පේපර් එකේ තිබ්බ කොටස් ප්‍රශ්න වලින් හොඳම ප්‍රශ්න මෙම පත්‍රයේ පිළිබඳ නිවැරදි ප්‍රකාශය අහන්න මෙම පත්‍රයේ පිළිබඳ නිවැරදි ප්‍රකාශය පළවෙනියට සරල පත්‍ර ජාලාප නාරටි විඤ්ඤාසයක් දක්වන්න. සරල පත්‍ර ජාලාප නාරටි විඤ්ඤාසයක් දක්වන්න. එතකොට ඒ කියන්නේ තනි පත්‍රයක් තියෙනවා ඒක ජාලාප නාරටි විඤ්ඤාසය. ඊට පස්සේ දෙවනියට සරල පත්‍ර සමාන්තර නාරටි විඤ්ඤාසය. එහෙනම් අපි පැහැදිලිව දන්නවා සරල පත්‍ර ජාලාභ හරි සරල පත්‍ර සමාන්තර නාරටි වැරදි
සංයුක්ත පත්‍ර ජාලාබ නාරක. සංයුක්ත පත්‍ර කියන්නේ එක පත්‍රයේ පත්‍රිකා ගොඩයි. සරල පත්‍ර කියන්නේ තනි පත්‍රයක් විතරයි. ඊළඟ ප්‍රකාශය සංයුක්ත පත්‍ර ජාලාබ නාරක. එනවා සංයුක්ත ජාලාබ නැහැ. පොල් අත්ත ගත්තාම පොල් අත්තක් වුණාට ඒක සංයුක්තයි පත්‍රය ජාලාබ නැහැ සමාන්තරයි. එනවා සංයුක්ත පත්‍ර සමාන්තර නාරටි. එනම් දැන් ඔතන ඔය ඔය විග්‍රහය ගත්තාම 1/4 එනවා හරි. නමුත් දරුවෝ අවසන් උත්තරේ ගලපන්නේ කොහොමද? මෙතන රූපේ දීලා තියෙනවා. රූපේ දුන්නේ නැත්නම් ඔය ප්‍රකාශ දෙකම හරි. රූපේ දීලා තියෙනවා. එහෙනම් මෙයාට ගැලපෙන්නේ මෙයාද මෙයා. ඕකයි අහන්නේ. ඔය අයියා. එහෙනම් බලන දරුවෝ සියලු දෙනා අර විග්‍රහය ගන්න හරියට. එහෙනම් මොකද කියන්නේ? කාවද ගැලපෙන්නේ? කාවද ගැලපෙන්නේ නැහැ. මේ තනි පත්‍රයක් අපි කියනවා සරල පත්‍රය. එහෙනම් සරල පත්‍රයේ තියෙන ජාලාබ නාරක. එහෙනම් බලන්න පත්‍ර වේලලා අපිට බලන්න පුළුවන් ওই කතා. එහෙනම් සරල පත්‍ර ජාලාබ නාරටි උත්තර 18ට 1. ඊළඟට 19. බාණ්ඩරෝ 19. 19. බාණ්ඩරෝ සියදෝ. 19. ආනේ මෙන්න තියෙනවා ශාක්‍යයක් ඇතුළේ. බලන්න උදාන බලන්න. මෙම ශාකේ මේ ශාකේ මුල් වලට කියන නම කරුණන් කරුණන් නුග අතු වලට ආධාරකයා ලෙස කයුණම් වැටකෙයියා වැටකෙයියා නම් කඳට ආධාරකයක් ලෙස ඊළඟට ශ්වසනද ආලග්නද එහෙනම් ආධාරකයක් දිගට දිගේ යනවා නම් ආධාරක ආධාරක නම් ආලග්න පිළිතුර මොකද ළමයි 19ට 2 19ට පිළිතුර 2 බලන දරුවෝ තේරුණාද කියලා 19ට 2 අවසන් ප්‍රශ්නය පිළිතුරු දාන්න ඔබේ කෙටි ප්‍රශ්නවල අවසන් ප්‍රශ්න විදුලි අර්බුදයට විසඳුමක් නොවන විදුලි අර්බුදයක් දැන් ඔන්න පැන නැගලා මොකද්ද අරගෙන වැඩක් නැත්තේ කොයි ඔප්ෂන් එකද කොයි ඔප්ෂන් එකද ගත්තට වැඩක් නැත්තේ විදුලි අර්බුදයට විසඳුමක් නොවන්නේ කෝකද මේක මේ තීරණය ගත්ත කියලා වැඩක් නැහැ මේක විදුලි අර්බුදයට විසඳුමක් නෙමෙයි නිකන් දැන් අපි අර සාමාන්‍ය 20 වෙනි ප්‍රශ්නය 40 වෙනි ප්‍රශ්නය කෙටි ප්‍රශ්න පත්‍ර වල ඒ කියන්නේ 20ක් තියෙනවා අවසන් 20 වෙනි ප්‍රශ්නය 40ක් තියෙනවා 40 වෙනි ප්‍රශ්නය මේක බුද්ධිමත් වෙන්න ඕන දරුවෝ බුද්ධිමත් දැන් විදුලි අර්බුදයට විසඳුමක් ලෙස විදුලි බිල වැඩි කරලා ඔප්ෂන් එකක් නෙමෙයි. නමුත් විකල්ප ශක්තිය වැඩි කිරීම විකල්ප ශක්තිය භාවිතය වැඩි කිරීම හරි. අර පිළිමස්මෙන් භාවිත කිරීම හරි. විදුලි බල සංරක්ෂණය ජනතාව දැනුවත් කරනවා හරි. එහෙනම් නොවන එක අර්බුදයට විසඳුමක් නොවන එක අහන්න. එහෙනම් නොවන එක දරුවෝ කීයද උත්තරේ විදුලි බිල වැඩි කිරීම. එහෙනම් අවසානයේ ඔන්න බලන්න දැන් සිළු දෙනා. ඒ දෙක ඔබේ පිළිතුර බලන්න අවසන් පිළිතුර. එහෙනම් උත්තරය දරුවෝ 20ට 2. ආයි වෙන උත්තර වලට යන්න බෑ. 20ට 2ම විතරයි. කවුරු හරි අහනවා නම් වෙන උත්තරයකට යන්න 20ට 2ම. එහෙනම් ඔබ 20ෙන් දැන් ගත්තා. ටක් ගාලා 40ට දාගන්න. 40ෙන් කීයද කියලා මට මෙන්න මේ නම්බරයට දාන්න. 40ෙන් කීයද කියලා මෙන්න මේ නම්බරේ එවන්න. එතකොට ඔබ මම ඔබ දිගටම මගේ පන්තිය රැඳිලා ඉන්නවා නම් මේ ලකුණු එවන එක ගොඩක් වැදගත්. එතකොට මට ඔබ ගත්ත ලකුණු දිගට 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 මංගාව දිගටම තියේ. ඒ නිසා බලන්න ඔබ ගත්ත උත්තරවල ආනවා දරුවෝ කීප දෙනෙක් ඔගොල්ලෝ සම්පූර්ණ කරන්න බැරි වෙච්ච ඒවා. 18ට උත්තරයේ 1. 18ට 1. හරිද? වෙන තව ප්‍රශ්න දිනවා නම් ටක් ගාලා අහන්න ඕපම කීයට හරි උත්තර අවශ්‍ය නම් 18ට 1. 18ට 1 හන්නේ හරි බලන්න ලකුණු 40න් 40ම අරන් තියෙනවා ඔබ ආශ්‍රය ඉතා හොඳයි තව කවුද දරුවෝ ලකුණු 40න් 40ම අරන් තියෙන්නේ දැන් ඔයාලගේ අක්කලා අයියලා ඒ නවය ගත්තා අය ඉන්නේ ඒ නිසා ඔයාලත් ඒ වගේ මහන්සි වෙලා ඒ නවය ගන්න ඕන හරි කො බලන්න පොඩ්ඩක් ලකුණු අරන් තියෙන දරුවෝ කො බලන්න චුට්ටක් වීඩියෝ ඔන් කරන්න
Shehani ඉතා හොඳයි. ඔයා කොහොමත් දිගටම වැඩ කරගෙන ගියා ඉතා හොඳයි. ලකුණු 40න් 40ම අරන් තියනවා Shehani. හරිද? Demita Dirki. Dirki 40න් 36. Dirki 40න් 36. දැන් අපි ඊළඟට රචනා ප්‍රශ්න පත්‍රයත් කතා කරනවා. Demita කොහොමද Demit? බාන Demit ජේ කොහොමද ලකුණු? Demit ජේ කොහොමද රසේ සසෙන් කොහොමද ලකුණු දාන්න? මට chat මේ මගේ මේ WhatsApp එකට එවන්න ඔයගොල්ලෝගේ ලකුණු වා. කවීෂගේ කීයද දරුවෝ කවීෂ? ආ ලකුණු කොහමද රවින්දු කොහමද කවින්ද්‍යා කවින්ද්‍ය කොහමද කවින්ද්‍යා ඔව් කවින්ද්‍ය ඊට පස්සේ තීක්ෂණ කොහමද තීක්ෂණ ආ මොවින්දු කොහමද බලන්න ලකුණු පොඩ්ඩක් දාන්න 40න් 39 වෙන්නේ නැහැ කොහොමත් මොකද 40න් 38 වෙනවා එව නැතුව 39 වෙන්නේ නැහැ මොකද 10 දෙගුණ කරන්නයි තියෙන්නේ දෙගුණ කරන්නයි තියෙන්නේ ඒක නිසා 39 වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න ඔබට ආපු උත්තර. හරි? Tamanta aapu lakunu gana dammaama eka tamange avankawa tamanta aapu gana. ඉතින් ගැටලුවක් නෑ තරුව. Savindu, Savinu, Savinu කොහමද Savinu? ලකුණු. Himasha දෙවෙනි කොහමද Himasha? Omasha, Deesara කොහමද දරුවෝ? හරි? බලන්න සුරක්ෂා කොහමද දරුවෝ? ලකුණු දා. හරි. දැන් ඔබ ඔය ලකුණු යම් ප්‍රමාණයක් රැස් කරානේ දැන්ට දැන් ලකුණු 40ක් රැස් කරලා තියෙනවා දැන් තව ලකුණු 60ක් රැස් කරන්න තියෙනවා එහෙනම් දැන් ඊළඟ අධිරට යමු එමු ඊළඟ අධිරට යමු එහෙනම් බලන්න ළමයි පළවෙනි ප්‍රශ්නයයි තව ප්‍රශ්න 4කටයි උත්තර ලියන්න කියන්නේ පළවෙනි ප්‍රශ්නයයි තව ප්‍රශ්න 4කටයි උත්තර ලියන්න කියන්නේ දෙවෙනි කොටස එහෙනම් ඔහොම කිව්වහම ඔයාලා හිතන විදියට පළවෙනි ප්‍රශ්නෙට කීයක් හම්බෙනවද ලකුණු කෝ chat එකට දාන්න පළවෙනි ප්‍රශ්නෙට ලකුණු කීයක් හම්බෙනවද මට මෙතනදී ලකුණු දාන්න අමාරුවකුත් නැහැ මොකද ලකුණු දාලම තියෙන්නේ එතකොට පළවෙනි ප්‍රශ්නෙට ලකුණු කීයක් හම්බෙනවද පළවෙනි ප්‍රශ්නෙට ලකුණු කීයක් හම්බෙනවද පළවෙනි ප්‍රශ්නෙට හම්බෙනවද දරුවෝ ලකුණු කීයක්ද බලන්න 16ක් හම්බෙන්නවා පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 16යි ඊළඟ ප්‍රශ්න වලට 11 ගන්න. සමහරවිට එහෙම තමයි ගොඩක් වෙලාවට පළවෙනි ප්‍රශ්න අනිවාර්ය කරොත් පළවෙනි ප්‍රශ්නට ලකුණු 16ක් එන්න ඕන. බලන්න 16ක් දීලාද කියලා. 2යි 4යි 8යි 12 4යි 16. 16ක් දීලා තියෙනවා. ඉතින් බලන්න දරුවෝ සිල් දනා පළවෙනි ප්‍රශ්න අනිවාර්ය කරොත් හොඳට ඔළුවට දාගන්න. අනිවාර්යෙන් ලකුණු 16ක් එනවා පළවෙනි ප්‍රශ්නට. ඊළඟ ප්‍රශ්න වලට ලකුණු 11 ගන්න එන්නේ. ඉතින් මහන්සි වෙලා ඒ ලකුණු 11 එකතු කරගන්න ළමයි 11 11 එකතු කරගන්න. ඒක අදු කරගන්නකොට අවසන් ප්‍රශ්නවත් කමන්නේ ඔබ හරියට උත්තර ලියන්න. හරි ඒකයි වෙන්නේ. මේක කවුරුත් තෝරගන්න කියලා දැන් මෙතන පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් කරන්න ඕනේ නේද අනිවාර්යෙන් කරන්න ඕන. නමුත් ඒ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් කරනවා කියලා එකට කරන්න ඕන කියලා දෙයක් නැහැ. ඉතින් සමහර මා ඉස්කෝල වල කියනවා ඉතින් එහෙමම එකම කරන්න කියලා. ටීචර්ලාට බලන්න ලේසි වෙන්නේ. නමුත් ඕ ලෙවල් වලට යනකොට නම් දරුවෝ ඕ ලෙවල් වලදී නම් Tamanට කැමති ප්‍රශ්නෙක පටන් ගන්න ගත්තා. හරි. වැඩේ යම් ඉස්සරහන් ඉස්සරහට හරිද කො තේරුණාද දැන් මෙතෙක් කොටස් ටික හරියද අවබෝධයිද කොබලන් අත උස්සන්න දරුවෝ සිල් දනා තේරිලාද තියෙන්නේ මේ වෙනකොට වැඩ කොටස් ටික හොඳට ගියාද අවබෝධයිද කොබලන් chat එකට කියන්න ඔබ අවබෝධයිද ඔබට වැටුණාද සිල් දනේ සිල් දේවල් වැටුණාද ඔබ වැඩ ටික හොඳට කරා යනවා නේද හරි බලන්න දරුවෝ එතකොට අලුතෙන් ඇවිල්ලා ඉන්නවා නම් දරුවෝ ටක් ගාලා WhatsApp message එකක් ඔහොම දාන්න ඔයාලගේ number එක අලුතෙන් ඇවිල්ලා ඉන්නාගේ WhatsApp number එක ඔහොම දාන්න chat එකට මම group එකට add කරන්නම් ප්‍රශ්න බඳු සඳහන් ඔබට සහභාගී වෙන්න පුළුවන් දිගට. හරි. බලන්නකො. එහෙනම් යන් ඉස්සරහට. හත්තර ශ්‍රේණිය ඔබ ඉන්නේ හතේ. ආ ඔබ හතේ. සිසුන් කණ්ඩායමක් මොකද කරන්නේ? ක්ෂේත්‍ර චාරිකාවක්. සමහර ක්ෂේත්‍ර චාරිකාවක් කියන්නේ මොකද? පන්තියෙන් පිටට ගිහින් පාසලේ පන්තියෙන් පිටට ගිහින් කරන පරීක්ෂාවක් තමයි අපි ක්ෂේත්‍ර චාරිකාවක් කියන්නේ. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ක්ෂේත්‍ර චාරිකාවක් කියන්නේ පන්තියෙන් පිටට ගිහින් කරන පරීක්ෂාවක්. ක්ෂේත්‍ර චාරිකාව සමහර බලන මොනවද මේ ක්ෂේත්‍ර චාරිකාව කියන්නේ ආ එහෙම බය වෙන්න එපා. ඒක බලනතර සිදුනා ක්ෂේත්‍ර චාරිකාව ක්ෂේත්‍ර චාරිකාව. ඒකට අවබෝධ කරගන්න ක්ෂේත්‍ර චාරිකාවක් කියන්නේ කොහොමද කියන්නේ. හරි ඉස්සරහට යන්න ළමයි. ඉස්සරහට යන්න. බලන්න. හොඳටම වැඩ ටික තේරුම් ගන්නවා නම් එච්චරයි. ඊළඟට ළමයි ක්ෂේත්‍ර චාරිකාවක් කියදලා. නිරත වීමෙන් පසු ඔවුන් විසින් රැගෙන ශාක බීජ දෙවර්ගයක ප්‍රවාහණය පෙන්වීම සඳහා රූප දැක්වෙනවා දැන් එහෙනම් ඉහත බීජ ප්‍රවාහණ ආකාර දෙක
වෙනවෙනම සඳහා වෙනවෙනම උදාහරණ ශාක දෙක බැගින් ලියා. එහෙනම් ඔය පළවෙනියට ඒක බීජ පත්‍රී ශාකයට සිදුවන පරෝහණය අපි කියනවා අදෝ බවුම පරෝහණය. මොකද ළමයි යෝකට කියන්නේ බලමු පල්ලේ අහලා තියෙන්න ඕන බලමු. අදෝ බවුම පරෝහණය. ඊළඟට අනිත් එක අපි කියනවා මොකක්ද ළමයි අපි බවුම පරෝහණය. එහෙනම් මේ බීජ පරෝහණ වන සිදුවන ආකාරය මේ දක්වලා තියෙන්නේ. ඊට පස්සේ මේ බීජ පරෝහණයේ වෙනස තමයි ළමයි මොකක්ද? ඔය බීජයේ බීජ පත්‍රේ පසෙන් ඉහළට එනවා නම් ඒක ද්විබීජ පත්‍රී. බීජ පත්‍ර පසෙන් එළියට එනවා නම් ද්විබීජ පත්‍රී. බීජ පත්‍ර පසෙන් එළියට එන්නේ නැත්තම් ඒක ඒක බීජ පත්‍රී. ඔහොමයි මන්නම් කියන්නේ දරුවන්ට සරලම පහසුම ආකාරය මතක තියාගන්න. පසෙන් එළියට එනවා නම් ද්විබීජ පත්‍රී. පසෙන් එළියට එන්නේ නැත්තම් ඒක බීජ පත්‍රී. එහෙනම් ඔබට උත්තර ලියන්න හොඳට ගොඩාක් තියෙනවා ඒක බීජ පත්‍රී. ඔබට ලියන්න පුළුවන් උත්තර මේ විදිහට. උදාහරණ ශාක දෙක බැගින් ලියන්නනේ. එහෙනම් වි පුවක් ලියලා තියෙනවා නම් එක ලකුණක් තමයි. ඊළඟට ද්විබීජ පත්‍රී වලට අපි කොස් ගහ, අඹ ගහ, පොල් ගහ, මේ කොස් ගහ, අඹ ගහ, රබුටන් ගහ ඔය ලියන්නේ නැහැ. බලන්න ළමයි. එහෙනම් තව ලකුණක් දෙනවා ඔබට කොහමද? තව ලකුණක් දෙනවා ඊළඟ ශාක දෙක කියනවා. ඊළඟ ශාක දෙක අතු බෙදෙන ශාක. හැබැයි අර බුරුතන දුක් කලුවර ඒව නෙමෙයි. ඒව නෙමෙයි. මොනවද ළමයි? බීජ පත්‍ර දෙකයි. බීජ පත්‍ර දෙකයි. බීජේ පියලි දෙකයි. බෝජ් මෑ මු රටකජු සියබල කඩල කව්පි ඕවා තමයි දරුව අපිට ගන්න තියෙන්නේ. බලන්න ලකුණු දෙකක් දැන් ඔබට ලැබිලා තියෙනවා. ලකුණු 16ක් කරා යන්නේ ලකුණු දෙකක් හරියට ලකුණු දෙකක්. ඊළඟ ප්‍රශ්නෙට යනවා. බලන්න දරුව ඒක බීජ පත්‍රී බීජයක පරෝහණය දී බීජ පත්‍රී බීජයක පරෝහණය අතර වෙනස. ඒක බීජ පත්‍රී බීජයක පරෝහණය දී බීජ පත්‍රී බීජයක පරෝහණය දකින්න තියෙන ප්‍රධාන වෙනස තමයි මේ පරෝහණයේදී මම අර කියපු කතාව. ඒක බීජ පත්‍රී බීජයක පරෝහණයක් සිද්ධ වෙනකොට බීජ පත්‍ර පසෙන් උඩට එන්නේ නැහැ. එහෙනම් ඒක බීජ පත්‍රී බීජයක පරෝහණයේදී බීජ පසෙන් ඉහළට බීජ පත්‍ර පසෙන් ඉහළට නොපමිනේ. ද්විබීජ පත්‍රී ශාකයක පරෝහණයේදී බීජ පසෙන් ඉහළට පැමිණේ. කොබාන ලියපුවයි. කොබාන ලියපුවයි. ලකුණු දෙකයි. ලකුණු දෙකයි. ලකුණු දෙකයි. ලිව්වනම් ඔබ හොඳයි. ලකුණු දෙකයි. යනවා ඉස්සරහට ලකුණු දෙකයි. බාන දරුවෝ ලකුණු ටික රැස් කරමු ඉක්මනට. ලකුණු දෙකයි. ඊළඟ ප්‍රශ්නේ. ඒක බීජ පත්‍රී ද්විබීජ පත්‍රී ශාකවල වෙනස්කම් පහත පරිදි වගුවකට සඳහන් කරන්න. එහෙනම් මුලට කතා කරනවා නම් ඒක බීජ පත්‍රී නම් මෙතනට එන උත්තරේ මොකක්? මෙතනට එන උත්තරේ මොකක්? තන්තු මූල පද්ධතියක් තියෙනවා. මොකද්ද ළමයි? එක්කෝ තන්තු මූල තියනවා කිව්වත් ඇති නැත්නම් තන්තු මූල පද්ධතියක් මෙතන. මෙතනට මුදුන් මූල පද්ධතියක්. මුදුන් මූල පද්ධතියක්. ඇත. ඊළඟට කඳ ඒක බීජ පත්‍රී නම් කඳ ගැන කතා කරනකොට මොකද කියන්නේ? ඒක බීජ පත්‍රී නම් කඳ ගැන කතා කරනකොට මොකද කියන්නේ? ඒක බීජ පත්‍රී වල කඳ අතු නොබෙදේ. දී බීජ පත්‍රී වල කඳ අතු බෙදේ. ඔන්න ලකුණු ටිකක් එනවා. අර ස්කෝ බෝඩ් එක ක්‍රියා වෙනවා. ඉතාල වේගෙන් ස්කෝ බෝඩ් එක ලකුණු ආව ඔන්න ලකුණු 8ක් ආවා. දැන් ඔබ මේ වෙනකොට ලකුණු 12ක් ක්‍රෑෂ් කරලා ඉවරයි. ලකුණු 12ක් ක්‍රෑෂ් කරලා ඉවරයි. ලකුණු 12ක් ප්‍රෙස් කරලා ඉවරයි. ඊළඟ ලකුණු 4ට දැන් try කරන්න. ඊළඟ ලකුණු 4ට try කරන්න. කැටි පිළිතුරු සපයන්. කැටි පිළිතුරු සපයන්. විද්‍යාගාරයේ භාවිතාවන අම්ල වර්ග දෙකක්. එහෙනම් ලියන්න මම මේ කියන අම්ල තියනවද බලන්න. විද්‍යාගාරයේදී භාවිතාවන අම්ල වර්ග දෙකක්. විද්‍යාගාරයේදී භාවිතාවන අම්ල වර්ග දෙකක්. මොනවද? පළවෙනියට තනුක හයිඩ්‍රොක්ලෝරික්.
Dewani ada tanuka sulfuric. Dan ecer tanuka kena onet na kamar na sulfuric, hydrochloric, nitric, acetic, phosphoric. Orang mewa dekat tino nanda kamar na. Orang mewa dekat tino nanda kamar. Ila kada lama ibiari koshe kada ngu drawi dekat sana angkara. Ibiari koshe kada ngu drawi dekat sana angkara. Mana mai daru ibiari koshe tien. Ibiari koshe mana tien. Ibiari koshe kada ngu drawi dekat sana angkara. Ibiari koshe kada ngu drawi dekat. Ibiari koshe mana tien. A koshe atta kada utara karbon kurak tino ibiari koshe. Dekat dino. Irwasi si tahadu ak tino lama ibiari koshe. Itu ada amonia tien vieli koshe, ammonium chloride kila jati apti, maya tau israt ikena kan nadaru. Hari itu ada balan daru sil duna, awasnya kotas tika osse israt yang balan daru sil duna, dirt terung aragena mata agena, berapa kotas tika terung aragena yang panti itu le, ganna tien uparima proyojene, ganna magi prasna panti itu ling, obat dina uparima proyojene, dina danuma obat uparima proyojene deka, papa tahu ha. Banyak. Itu pada balance itu dinaubah lagi uang dekir. Karbon kurang. Banyak lagi galap uang dekir lah. Biar koshe tiennya mati kayak di. Wah kapal hitang api adanya kara. Itu pada balan daru mau biar koshe atur tiennya. Banyak lagi. Mata kata balan. Karbon kurang api pradana. Itu pasti. Ammonium chloride tieno balan lamai etakota wieli kosha kapi addene kirima kiyana kota sat api kalla tieno me man baluwe paadam kota satulama etakota wieli kosha adangu tiena dewal obata menne me widiyata samaan karana nam uttare hariyanne sing man obata kiwe sing kiyala sing taadu sing taaduwa sing taadu Irwasu karbon kurang, mang oide kene kiuwe. Ilang kita rasana drawi tiro. Hari kopat tahadua kan nipla, kopat tahadua kan nipla. Sing tahaduai karbon kurai rasana drawi. Rasana drawi. Karena balan taru oide video itu, aku boleh dengerin. Yang oya katakan nipa, kisimu kene koi mawasta kat tamangnya mic kita, tamang anita itu kalau ada yang katakan, ini sa. Bandar. Jadi hari itu mau buat kerjaan, kita mungkin ada tiga kerjaan yang ada ruangan untuk kerja kerjaan di pas daru itu katakan lah. Hari. Bandar biar lakukan reskiri, mah antum ada laksana satu dua yang nampuluan, obat lakukan untuk reskaro. Ila kita kairu mulai makin syak itu ada perjuangan. Kairu mulai, syak ke khandeta ada arah ke aklis. Shaki khandata adhara kya klesa ni, then mama khandana nitanu ko then ni mama khandar. Mata onna adhara kya klesa, meka tiyano alamai mona adha, api veta keya, rampe wage shaka wala tiyano, khandata adhara kya klesa. Karu tiyenne mehema gatta hama mona adha, atuvalata adhara kya klesa, karu. Metanta alamai moka adha, moka dhapi kya anne, kairu mule prayochane, shaka khandata adhara kya klesa kya krima. Lakunai, lakunai. Okorama lakuna lakuna yanya. Berdiri lakuna dahagan depan itu lakuna edivi. Istiti vidyutya mulimma pariksha karapu vidyajnya kau. Onna tika venasakara prasnya kekene. Vidyajnya gana tonne huwa. Istiti vidyutya mulimma pariksha karapu vidyajnya I think rupet dila tu tiyeno ogolonta padang karagana matak karagana rupet dila tiyeno. Kau da pujjalaya William Gilbert. William Gilbert, ayu mana kau rudah William Gilbert, William Gilbert. Apa samaran itu tanah utara ini memang kanaga dua ini pak, kalau dia padang kerama hari ini. William Gilbert vidyajya. Lakunu dasya hari deh, kopalana dasya tiennaya tosa, dasya tiennaya tosa. Obatal lakunu dasya kehimikaru, dasya. Terus istilah kalian ti beram panasnya, enam balan daru hilang kau disetia. Ilang kuda setia, ilang kuda setia. Tiga. Api memang ini tiada gamburu kotas. Ewa muda itu abdi nekalla janawa. Enang, oya rupa parisa. Me api me mama wala. Atin liyawan ne parichena. Menne me ni sa. Baran lamai.
විද්‍යාකාරයේදී සදනලද මේ දාරිත්‍රකයක රූපයක් කොන්න මම මොකටද ඔයගලන්ට මේවා ගෙදදී සමහර පරීක්ෂණ ගෙදදී ලියන්න කියන්නේ ඇයි කියන්නේ ඔබට එනම නිසා එනවා ලකුණු දෙකක් රැස් කරගන්න ඕන අවස්ථාවක් AB නම් කරන්න තියෙනවා මොකද දරුවෝ AB නම් කරන්න තියෙනවා AB නම් කරන්න තියෙනවා එනවා ෆස්ට් චාන්ස් එක ගමු A කියන්නේ මොකක්ද ෆස්ට් චාන්ස් A කියන්නේ මොකක්ද පටල ගන්න නම් එපා පුතේ A කියන්නේ මොකක්ද A කියන්නේ මොකක්ද A කියන්නේ මොකද්ද දැන් chat එකට උත්තර දාන අය වැඩේ යනවා අනිත් දරුවෝ ටිකක් මහන්සි වෙන්න තමන් දැනගන්න ඕන A කියන්නේ මොකක්ද ඔන්න දැන් පටල ගන්නවා සමහරු දැන් අච්චු පොතේ ලකුණු කරලා තියෙන තැන හොඳට බලන්න දරුවෝ ලකුණු කරලා තියෙන තැන හොඳට බලන්න ලකුණු කරලා තියෙන තැන හොඳට බලන්න A කියන්නේ මොකක්ද A කියන්නේ මොකක්ද හොඳට බලන්න දැන් සමහර දරුවෝ හරියටම ලකුණු කරනවා සමහර දරුවෝ තව ටිකක් ඉතින් සලකිලිමත් වෙන්න වෙනවා. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මොකක්ද? ඔන්න අහන්න දරුවෝ කතාව. ඔන්න අහන්න කතාව. ඇල්මිනියම් තහඩු දෙකට වයර් කැබලි දෙකක් සවි කරනවා තහඩු දෙකට. ඊට පස්සේ තහඩු දෙක අතරට පොලිතින් කෑල්ල දාන. තහඩු දෙක අතරට ඇලුමිනියම් තහඩු දෙක අතරට පොලිතින් කෑල්ල දාන. ඇලුමිනියම් තහඩු දෙක අතරට පොලිතින් කෑල්ල දාන. එහෙනම් ඒ කියන්නේ මොනවද? ඒ කියන්නේ මොනවද? ඒ කියන්නේ මොකක්ද? ඔන්න දැන් ඔයා සමහර වරද්දනවා දරුවෝ. සමහර වරද්දගෙන තියෙන්නේ. ඒ කියන්නේ මොකක්ද? පැහැදිලිව ඉස්සලා එකක් උත්තර දෙන්නකො ඒ කියන්නේ. ඒ කියන්නේ ඇලුමිනියම් තහඩු. ඔතන එකයිනේ ඇලුමිනියම් තහඩුව. B කියන්නේ ළමයි පොලිතින් පොලේ. එච්චරයි. B කියන්නේ පොලිතින් පොලේ ලකුණු දෙකයි. ලකුණු දෙකයි බී පොලිතින් කොලේ හරි දාගන්න අය ඔයාලා හරියට නැත්තම් ඔයාලට පුළුවන් ඕන ලකුණු දාගන්න නමුත් නිවැරදි ආකාරයට දාන එකෙන් ඔබ අවංකන එච්චරයි හරි දැන් බලන්න දරුවෝ පහලට බලන්න ඔබ ලකුණු දෙක රැස් කරා එතන ඉවරයි ලකුණු දෙක රැස් කරා ඉවරයි ඊළඟට බලන්න ලකුණු දෙක රැස් කරා බාන ළමයි. එnde විදහට. බාන දරුවෝ. හරි. එතනින් ඉස්සරහට යනවා ඊළඟ. එතනින් ඉස්සරහට යනවා. බාන දරුවෝ සියදෙනා. ලේසි වැඩක් ඉච්චර අමාරුවක් නැහැ. යන්. මෙම දාරිත්‍රකයේ වියලි කෝෂ දෙකකට. දැන් ඔතන ඔය වැඩිපුර දෙකක් දාලා තියෙනවා මම මේ චුට්ටක් බැලුවේ ඒක කොහෙන්ද මේ වැඩිපුර දෙකක් ආවේ කියලා ඔබ හරියට ලකුණු ටික දාගන්න ලකුණු 13ක් කියනවා ඔතන එකතු කරාම මෙන්න මෙතන මේ වැඩියෙන් දෙකක් දාලා තියෙනවා නිකන් හේතුවක් නැතුව දෙකක් දාලා තියෙනවා මෙන්න මෙතන ඒක වැඩක් නැහැ ලකුණු 11 යින් එකතුව බලන්න බලන්න මෙම සංකේත භාවිතා මෙම මෙය සංකේත භාවිතා කර අඳින්න එහෙනම් බලන්න දරුවෝ ඔතන තියෙන්නේ මොකද්ද දාරිත්‍රකය මොකද්ද තියෙන්නේ දරුවෝ දාරිත්‍රකය ඉතින් හරි සරලයි දරුවෝ මේ නිකන් අමාරුවට හිතන්න එපා සරලයි මේක සංකේත දාලා අඳිමු ඉතින් එච්චරයි මොක කොහොමද අඳින්නේ කො බලන්න එන්න මාත් එක්ක දිග එකයි කොට එකයි දිග එකයි කොට එක එකක් හවුද දරුවෝ මේ ඔන් කරගෙන ඉන්නේ මේ කරුණා කරලා පොඩ්ඩක් ඕෆ් කරන්න මේ අනිත්‍යයට කරදර වෙනවා එතකොට හරි ඊළඟට දරුවා අපිට කම්බි ටික අඳින්න තියෙනවා මෙතනින් වයර් අඳින්න මෙහෙම අඳින්න මෙතනින් ඔහොම අඳින්න මෙතනින් ඔහොම අඳින්න ඔහොම අඳ මේවා ශ්‍රී කෝණාශ්‍රව අඳින්න එතකොට තමයි ලස්සන මෙහෙම අඳින්න ඊට පස්සේ මම ඔයාලට මේ පැහැදිලිව පේන්න නිසා එක දිගට මේ එක ප්‍රමාණයේ දිග දැන් අර කෙනා වෙනස් වුණානේ දිග මෙතන එක ප්‍රමාණයේ දිග මොකක්ද අඳින්නේ එක ප්‍රමාණයේ දිග කූරු දෙකක් අඳින්න ඒක දාරිත්‍රකේ කොබාන අඳපු අය අත උස ලකුණු දෙකක් ගන්න ලකුණු දෙකක් ගන්න ලකුණු දෙකක් ගන්න ලකුණු දෙකක් ගන්න
ලකුණු දෙකක් ගන්න. ඊළඟට ළමයි. තප්පර කීපයකින් පසු කෝෂ ඉවත් කර ඒ වෙනුවට මැද බිඳු ගල්වනෝ මීටරයක් දාලා තියෙනවා. එහෙනම් මැද බිඳු ගල්වනෝ මීටරයක් දැම්මම දක්නට ලැබෙන නිරීක්ෂණය කුමක්ද? දරුවෝ මැද බිඳු ගල්වනෝ මීටරයක් දැම්මම මොකද්ද වෙන්නේ? ලකුණු එතන දෙකක් හම්බ වෙනවා. මැද බිඳු ගල්වනෝ මීටරේ කටුව උත්ක්‍රමණය වනු දක්නට ලැබේ. මැද බිඳු ගල්වනෝ මීටරේ කටුව උත්ක්‍රමණය වනු දක්නට ලැබේ. මැද බිඳු ගල්වනෝ මීටරේ කටුව උත්ක්‍රමණය වනු දක්නට ලැබේ. එහෙනම් ඔන්න දැන් තමයි ප්‍රශ්නේ. මෙන්න ප්‍රශ්නේ. හරිද? මෙන්න ප්‍රශ්නේ. මොකක්ද මේකට දෙන උත්තරය? මේකට දෙන උත්තරය මොකක්? මේ සඳහන් සිදුවීම මේ බී වල සඳහන් සිදුවීම කුමක්ද? මේ බී වල සඳහන් සිදුවීම කුමක්ද? බලන්න දරුවෝ. බී වල සඳහන් සිදුවීම කුමක්ද? බලනවා. ඔන්න chat එකට දාන්න ඔබේ දක්ෂතාව බලන්න ඔන්න හොඳ අවස්ථාව. මට මගේ දරුවාගේ දක්ෂතාව බලන්න හොඳ අවස්ථාව. පිළිතුර මොකද්ද? දීසර දාන්න සිරිදනා උදාන දැන් ගොඩක් දරුවෝ ඉන්නවා හොඳට වැඩ කරන. ඉතින් මට ඒ දරුවන්ව දාන්න කියන්න මේ ඕනේ නැහැ ඔබ දාන්න. එහෙනම් උත්තරය දරුවෝ මොකද්ද ලස්සනයි වචනේ විසර්ජනේ. අර ඉස්සල්ලා උනේ ආරෝපණය උනේ පැටි දාලා තිනකොට ආරෝපණය උනේ. ඊළඟට මෙයා දැම්මහම මොකද්ද උනේ විසර්ජනේ උනේ. එහෙනම් පිළිතුර විසර්ජනය ලකුණු දෙක. දාරිත්‍රකයක ආරෝපණය මනින් ලබන ඒකකය වචනෙන් ලියන්න ඕන ෆැරඩ්. ඉතින් හරියට අකුරු බලලා ලියන්න ඕන ෆැරඩ් ලියන්නේ කොහොමද කියලා මෙහෙම ගායනු ෆයන් ෆැරඩ්. අපි ගායනු ෆයන් කියලා කියන්නේ සාමාන්‍ය ෆැරඩ්. බලන්න පහදෙවි. එහෙනම් ලකුණු දෙකයි. අවසන් ලකුණු දාරිත්‍රක දැකිය හැකි උපකරණ දෙකක්. මේවා පන්තිදි කොච්චර කරාද දරුවෝ? මේ කරලා අවසානට උත්තර ලියන්න තියෙනවා. දාරිත්‍රකයක් දැකිය හැකි උපකරණ දෙකක්. කොච්චර ඒවා දාරිත්‍රක තියෙනවද දරුවෝ? ආ දාරිත්‍රක කොච්චර උපකරණවල තියෙනවද? මොනවද දාරිත්‍රක තියෙන උපකරණ දෙකක්? කෝ chat එකට දාන්න. දාරිත්‍රක තියෙන උපකරණ දෙකක්. ආරෝපණ ගබඩා කරලා තිබ්බහම මොකද වෙන්නේ? ඒක ප්‍රයෝජනයක් වෙනවා ඉදිරිය සමහර. එහෙනම් දාරිත්‍රක තියෙන උපකරණ දෙකක් අහන්න. බලන්නම. දාරිත්‍රක තියෙන උපකරණ දෙකක්. දාරිත්‍රක තියෙන උපකරණ දෙකක්. බලන්නම. හරි. ගුවන් විදුලි යන්ත්‍රය. ඔය තියන්නේ දිල්කි කියන දරුවා උත්තර දානවා ආයිත් නෑ තිතට. හොඳයි. හොඳටම හොඳයි. ගුවන් විදුලි යන්ත්‍රය. රූපවාහිනී යන්ත්‍රය. ඉතා හොඳයි. හරිද? එතකොට බලන්න දරුවෝ මේ හැම එකේම දාරිත්‍රක තියෙනවා කියලා ගන්න බෑ. එනිසා බලන්න දරුවෝ මේ ගුවන් විදුලි යන්ත්‍රයේ රූපවාහිනී යන්ත්‍රයේ ගැලවුවාම පිටිපස්සේ අපිට බලන්න පුළුවන් තියෙනවා මේ දාරිත්‍රක. බලන්න දරුවෝ. එනිසා ඔයගොල්ලෝ මොනවා හරි ගැටලු තියෙනවා නම් මම මේ කතා කරනකොට මොනවා හරි තව ඔයගොල්ලොන්ගේ ගැටලු මොනවා හරි තියෙනවා නම් මට දාන්න පුළුවන් මම එතකොට උත්තර දාන්න. ඔබේ උත්තර ලියන්න ඕන දාරිත්‍රක තියෙන උපකරණ ඔන්න කියනවා මේ ටික ලියවෙන්න ඕන. ගුවන් විදුලි යන්ත්‍ර රූපවාහිනී යන්ත්‍ර ඊට පස්සේ CFL බල්බ් එතකොට ආදී මොකද කියන්නේ ඉලෙක්ට්‍රොනික පරිපථ නිරීක්ෂණය කරාම අපිට බලපන්න පුළුවන් පරිගලකට. හරි. යන් ඉස්සරහට ලකුණු 11ක ඔබන් තියෙන දරුවා අත උසන්. ලකුණු 11 තියෙන දරුවා අත උසන්. ප්‍රශ්න දෙකක් ඉවරයි. බලන්න ළමයි. ප්‍රශ්න හතක් තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් ඉක්මන් කරන්න වෙයි. අපිට 7යි 10 වෙනකොට ඉවර කරන්න. හරි. බාන්දරෝ සිරිදනා එන්න. ලකුණු දෙකක් ඉවරයි. ලකුණු ප්‍රශ්න දෙකක් ඉවරයි. හරි. හරි. 11ම තියෙන දරුවෝ ඉන්න හොඳයි. හරි. දැන් ටිකක් ඉක්මන්ටත් යනවා. ශයානිත් හොඳයි. වැඩ ටික යනවා. දැන් හොඳයි. බාන්දරෝ. ඊළඟට දැන් මේ ඇටම් විද්‍යුත් ප්‍රවාහ මගින් නිපදවන විදුලි ධාරාව සම්බන්ධව සිදු කරන ක්‍රියාකාරකක රූප සටහනක් දැක්ක. එහෙනම් ඒ ඇටමේ කෝෂ සම්බන්ධ කරල විට මැද බිඳු ගැලවෙන විදිහේ දැකිය හැකි නිරීක්ෂණය මොකද්ද? කො ඒ ඇටමේ සම්බන්ධ කරාම දක්න ලැබෙන නිරීක්ෂණය මොකද්ද? කො ඒ ඒ ඒ ටකලා. ඒ ඇටමේ හොයනවා බැලුවා ඔන්න බැලුවා මොකද කියන දරුවෝ? මෙතන මෙහෙම බැලුවාම කොට එක
මෙතන අනිත් පැත්ත දිග එක. එහෙමයි පේන්නේ. එහෙමයි පේන්නේ. එහෙනම් පළවෙනියට කියනවා ඒ ඇටෝමේ කෝෂ සම්බන්ධ කළ විට මැද බිඳු ඇමීටරේ දැකිය හැකි නිරීක්ෂණය කුමක්ද? ආනදයට විතරයි උත්තර දෙන්නේ. මැද බිඳු ඇමීටරේ දක්නට ලැබෙන නිරීක්ෂණය කිව්වහම අපිට බල්බය දැල්වේ කියලා බෑ. මැද බිඳු ඇමීටරේ කටුව මොකද වෙන්නේ දරුවෝ? මොකද කියන්නේ? උත්ක්‍රමණය වේ. මැද බිඳු ගැලනෝමීටරේ කටුව නැත්නම් සෝරි මැද බිඳු ඇමීටරේ මෙතන තියෙන්නේ. මැද බිඳු ඇමීටරේ කටුව උත්ක්‍රමණය වේ. ඒක තමයි මේ ප්‍රශ්නෙට උත්තරේ. මැද බිඳු ඇමීටරේ කටුව උත්ක්‍රමණය වේ. ටිකක් මහන්සි වෙන්න වෙනවා. ඒක නිසා හරියට මේ ටික ගන්න ටක් ගන්න. මැද බිඳු ඇමීටරේ කටුව උත්ක්‍රමණය වේ. බාහදර. ඊළඟ ප්‍රශ්නෙට යනවා. බී ඩයෝ මේ ඇටෝ මේ ඩයිනමෝ කරකවෙමින්දී මැද බිඳු ඇමීටරේ කටුව මොකද දැකිය හැකි නිරීක්ෂණය කුමක්ද? මැද බිඳු ඇමීටරේ දැකිය හැකි නිරීක්ෂණය කුමක්ද? කො බී ඇටෝමට එන්නේ ටග ටග ටගල. බී එකේ මැද බිඳු ඇමීටරේ දක්නට ලැබෙන නිරීක්ෂණය කුමක්ද? බලන්න ළමයි හොඳ ප්‍රශ්න. ඉතින් මේ විදියට යොමු වෙනකොට ඔබට ඔබේ දැනුමත් හොඳට පාවිච්චි කරන්න පුළුවන්. බලන්න ළමයි. එතකොට එතනත් ළමයි මොකද කියන්නේ? කටුව උත්ක්‍රමණය වෙනවා දකින්න පුළුවන්. එතකොට එතනදී ළමයි කටුව උත්ක්‍රමණය වීම ගත්තාම දැන් අතනදී කටුව එක පැත්තකට උත්ක්‍රමණය වෙනවා කියන්න පුළුවන්. එතකොට දරුවෝ දැන් අපි සාමාන්‍ය ගැලනෝමීටරයක් වගේ ගත්තනම් දෙපැත්තටම ධාරාව ගලනවා නම් දෙපැත්තටම කටුව උත්ක්‍රමණය වෙනවා. ඉතින් පහදුලෝ ඒක මතක තියාගන්න. ඔතන කටුව උත්ක්‍රමණය වේ. හරි. ඊළඟට දරුවෝ ඊළඟ ප්‍රශ්නය ලකුණු දෙකයි. ඒ ඇටෝමේ නිරීක්ෂණ සඳහා හේතුව පැහැදිලි කරා. ඒ ඇටෝමේ නිරීක්ෂණය සඳහා හේතුව පැහැදිලි කරා. එහෙනම් මොකද කියන දරුවෝ? මෙතන වියලි කෝෂවල තියෙන රසායන ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් වෙලා මේ පරිපථය තුලින් ගලා යාම නිසා තමයි මෙතනදී උත්ක්‍රමණයක් සිද්ධ වුනේ. එතකොට යා එක දිශාවකට පමණයි ගලන්නේ කියලා ඔයාට ඔන්න ඔතනදි කියන්න පුළුවන්. ධාරාව එක් දිශාවකට පමණ ගමන් කරයි. ඩයෝඩයක් තියෙන නිසා ඉතින් ධාරාව එක් දිශාවකට පමණයි යනවා. හැබැයි දෙකේම ඩයෝඩ තියෙනවා. එතකොට බලන්න ළමයි එහෙනම් නිරීක්ෂණ පහදරි කරන්න කියනවනේ. ඒ නිරීක්ෂණ පහදරි කරන්න කිව්වම චුට්ටක් කලකිරීමක් වෙන්න ඕන. එතකොට ඔබ ලියන්න ඕන ළමයි මොකක්ද? ඒ මේ පරිපථය තුලින් විද්‍යුත් ධාරාවක් ගමන් කිරීම. වියලි කෝෂවලින් මොකද කියන්නේ දරුවෝ? වියලි කෝෂවලින් පරිපථයට විදුලි ධාරාවක් ගමන් කිරීම. ඊළඟට ඩයිනමෝවටත් අපිට ඒකම ගන්න පුළුවන්. එතකොට ඩයිනමෝ කරකැවෙනකොට ඒ තුලින් මොකද කියන්නේ? විද්‍යුත් ධාරාවක් නිපදවීම සිද්ධ වෙනවා. එහෙනම් ලකුණු දෙකයි දෙකයි. එහෙනම් ඔබ මේ වෙනකොට ඔබ ඒ අදහස් ඔබ දැක්කුවා නම් ඔබ ලකුණු දෙක ගන්න. එහෙනම් මෙතනට එනකන් දැන් සම්පූර්ණ කරා. බාන දරෝසු වෙනවා. ඊළඟට මෙතනදී බලන්න ළමයි AB ඇටෝම් වල විද්‍යුත් ප්‍රවාහ නිපදවන ධාරාව කාලය සමග ප්‍රස්ථාරය අඳින්නලු. ඉතින් බලන්න දරුවෝ ප්‍රත්‍යාවර්ත ධාරා සරල ධාරා ප්‍රස්ථාරය තමයි උගන්ට එන්නේ. මොකද ළමයි ප්‍රත්‍යාවර්ත ධාරා සරල ධාරා ප්‍රස්ථාරය. එහෙනම් පළවෙනියට ඒ වලින් ලැබුණේ සරල ධාරාවද ප්‍රත්‍යාවර්ත ධාරාවද? ඒ වලින් ලැබුණේ එක දිශාවකට පමණක් ගලන ධාරා. ඒ වලින් ලැබුණේ එක දිශාවකට පමණක් ගලන ධාරා. ඒ වලින් ලැබුණේ එක දිශාවකට පමණක් ගලන ධාරාව. එහෙනම් මෙහි සටහන එන්න ඕන දරුවෝ මෙන්න මෙහෙම එන්න. පළවෙනි රූප සටහනට අදාළ. දෙවැනි රූප සටහනට අදාළව ප්‍රස්ථාරය එන්න ඕන දරුවෝ මෙන්න මෙහෙම ඔන්න ඔහොම එන්න ඕන. කොබලන්න අඳපුවා කොබලන්න තුස්ස. ඔන්න ඔහොම එන්න ඕන. ඉතින් මේක තව චුට්ටක් අපිට දැන් අචුපතේ තියෙන විදිහට මොනනම් ගලපනවා නම් මේක මෙන්න මෙහෙම තමයි අචුපතේ තියෙන්නේ. ගැලපුවට ප්‍රශ්නයක් අන්න 13 දෙනෙක් හරියට දාලා තියෙනවා. 13 දෙනෙක් හරියට දාලා තියෙනවා. එතකොට ඔතන්ට දරුවෝ ලකුණු 3ක් දාගන්න. ලකුණු 3ක් දාගන්න. ප්‍රශ්නේ අවසන්. කොබාන ලකුණු 11 තියෙන දරුවෝ දැන්. ලකුණු 11 තියෙන දරුවෝ කොබලන්න අත උස්සන්. ලකුණු 11 තියෙන දරුවෝ කොබලන්න අත උස්සන්. ලකුණු 11 තියෙන දරුවෝ
ලකුණු 11 තියෙන දරුවෝ කොබන්න තෝස් ලකුණු 11 තියෙන දරුවා තෝස් බාන ළමයි ලකුණු 11 තියෙන දරුවා තෝස් හරි බාන තෝස් Ilang prasna di anu daru, ilang prasna hatar ini prasna. Hatar paha haya hatar atina, ikinisa bela yana wa, ikinisa ikman karan wi. Hari, ban daru, wede yadi ibarakan wa, kia umat ibarakan wa, kia umat jan ikman tegan wa, ibarakan wi. Ban daru, hatar ini prasna. Enna daru, api ekko mekata wada karan daru, api panti ina daru silu gana. Ekko mekata mahan sila wada karan daru. Mahansi yang nona belakang itu mahansi ya, itu orang golongan itu level level itu, ekak dana pulua, ekak sama ini win nona daru, jadi mama guru ada ekpidi itu, awa hatam nona level level itu ekak dana, ya mana tuh ni kamp panti ya golongan itu lesi lesi ya di dalam, pala was satu rupa rakyat ini dalam, mage golongan mata fees keuwa kiala, mata ekak daru, ilang kita khawatir hari dawas itu mang make karena, mau deh wal wala, mata ekak feedback ekak tiap. Erisa pantiya randi city mata wada mang godak kala wada balapurottu wenne mage danuma uparima ogolonta denna iting samahara pantiya wala giyama lesima prashna tika deela lamayin wa rawattana krama thiyena daru ewa api anugamane karanne api prashna patra sakatcha karanawa amaru wenawa samahara awasthawala e awasthawala muhuna denna ona api bay nathu etakota thamai apita nobiyawa issarahata yanna puluwan wenne prashna patra sadaha uttara liya tawadurata ewanam balanna lama Jiwi itu sama jiwitnya pawatwa gini, mana jalan aktuasi. Mesada jalan satu suci-suci guna upakari. Pasada an karya an sada wedagat sama jalan suci-suci guna sada an kira. Lihat mune, tetakala damu. Wahana ini mas sisir kiri mana jalan yoda gini. Mukadda magedaru guna. Sisirana karya kah guna. Wahana ini mas sisir karan nana mukadda yoda gini. Jalan itu yang sisiran karak guna. Jalan itu yang sisiran karak guna. Samar daru itu angu dayu utara sapelat itu yang bandel ama. Sisiran karak guna. Orangnya mudah tapi balan no bata meva bata hagen istirahat yang nggak perlu. Sisiran karak guna. Bandel daru. Sisiran karak guna. Ilangnya prasnya mage daru. Balan ilangnya prasnya. Silure saile tule nipada wena yuria weni bayi shabi dabiye bahara karna stane kara pariwahane kirima mokadda lamai metana di mokadda gune onna lasana ya danga rapi panti mahansi wela gatte jagdan onna silure saile tule nipada wena yuria ewe pariwahana stane kara gine apida kiana puluang pariwahana maadya klesa pariwahana maadya klesa Pariwahana madya kles kena tengke namanya otan di dieni. Ilang ada lamai, ilang ada lamai, ilang ada. Onosung welawate, miara pun wene satun ge, onosung welawate miara pun wene satun jale lege sijin. Moka ada lamai, sisilana kara ke gune, sisilana kara ke gune. Oyalat karna wane lamai, onosung welawate bathroom mekara gi ngoshkar. Sisilana karaka gune. Sisilana karaka gune. Lakunu tunak kaskara. Ilangata tavadurata lakunu walata adita alama daram. Jalada jeevinta sasanayata avashya oksijan labena. Onna venas kuneyak kava mokadda venas kune harira kiyanna. Mokadda venas kune oba uttara danna. Oba uttara danna mokadda daruwa venas kune. Mokadda venas kune. Hari itama proyojanamat karaganna me ada pantiya. Bahan lamai mukadda gune, kotakgala dan, dravaka gune, mukadda lamai dravaka gune, utara dravaka gune. Bahan sirudana niwara didekila, lakunu hatara kubar askar lawasan, ila barakunu wala toba deng adita alama darama. Jalaja parisare ka jiwatana, syakyak sandahan karana, irwasa satek sandahan karana, ilang ada sudu jiwiek sandahan karana. Bahan, Jalan itu parisara ya kejiwatnya, syakya, satek, sudra jiwie. Enam jalan itu yang syakya,
හයිරිල්ලා තියෙනවා වැලිස්නේරියා තියෙනවා ඊළඟට ළමයි අපි ජලජ පරිසරයේම තියෙනවා ඕලු නෙළුම් මානේ පාස් ඔක්කොම හරි ජලජ පරිසරයේ ඉන්න සත්තු ඉදින් මත්ස්‍යා මත්ස්‍යා මාළු ඕනක තිලාපියා ආ මෝරා තෝරා ආ ජලයේ ඉන්න සුද්ධ ජීවියෙක් කවුද මගේ දරුවෝ ජලයේ ඉන්න සුද්ධ ජීවියෙක් කවුද ජලයේ ඉන්න සුද්ධ ජීවියෙක් කවුද ජලයේ ඉන්න සුද්ධ ජීවියෙක් කවුද බලන්න ජලයේ ඉන්න සුද්ධ ජීවියෙක් කවුද ජලයේ ඉන්න සුද්ධ ජීවියෙක් කවුද බලන්න දැන් ඔබ තෝරා මෝරා කිව්වා චුටි එක්කෙනා කියන්න බැරි වුණා ජලයේ ඉන්න සුද්ධ ජීවියෙක් ඉතින් අර අපි කියන්න දරුවෝ මේ පොත්වල තියෙන ඒවා හරියටම අද්දනේ ගිය අවුරුදු වල තියෙන ඒවාත් සමහර වෙලාවට මේ අවුරුදු වලට එනවා ජලයේ ඉන්න සුද්ධ ජීවියා ළමයි ජලයේ ඉන්න සුද්ධ ජීවියා බලන්න ළමයි සමහර වෙලාවට අර මං කියේ පරණේවත් අපිට භාවිතා කරන්න වෙන අවස්ථාවක් එතකොට ජලයේ ඉන්න සුද්ධ ජීවියා කවුද අපිට ගන්න තියෙන හොඳම කෙනා බලන්න ළමයි හරි එතකොට අපි ඇල්ගී ගත්තොත් හරි ඇල්ගී ගත්තොත් හරි එතකොට ජල පෘෂ්ඨ මත පාවෙන අන්වීක්ෂී ඇල්ගී ශාක ප්ලවාංග තියෙනවා එහෙනම් ඇල්ගී උත්තරේ හරි ජලයේ ඉන්නේ ඊළඟට අර ඔයාලා දාපු ඇමීබා ප්‍රොටෝසෝවා සෝරි ඇමීබා පරමීසියම් එව්ග්ලිනා ඒත් හරි ඒත් හරි ඒත් හරි ඉතින් බලන්න දෙයක් නැහැ ඔබේ උත්තර හරි දරුවෝ හරි හරි එහෙනම් ලකුණු 3යි දාන්නට ගන්න ලකුණු 3යි ඊළඟට යත මේ ඊළඟට ජලයේ දියවි ඇති දැන් ජලයේ දියවි ඇති දැන් වෙන් කර ගැනීම සඳහා ප්‍රයෝජනවත් වන අවස්ථා දෙකක් සඳහන් කරා මොනවාද දරුවෝ ජලයේ දිය වෙලා තියෙන දේවල් වෙන් කරගන්න ප්‍රයෝජනවත් වන අවස්ථා දෙකක් මොනවාද ජලයේ දිය වෙලා තියෙන ඒවා වෙන් කරන්න ප්‍රයෝජනවත් වන අවස්ථා ඔබ ටක්කාලා 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 ජලයේ දිය වෙලා තියෙන දේවල් වෙන් කර ගැනීම ප්‍රයෝජනවත් වන අවස්ථා මොනවාද ලම ජලයේ දිය වී ඇති දේවල් වෙන් කර ගැනීම ප්‍රයෝජනවත් වන අවස්ථා බලන්න හරි කොබාන උත්තර ජලයේ දිය වෙලා තියෙන දේවල් වෙන් කර ගැනීමට ප්‍රයෝජනවත් හරි අපි කියනවා මුහුදු ජලයෙන් ලුණු නිෂ්පාදනය කරනවා එහෙනම් ජලය වාෂ්ප කළා ලුණු ටික ඉතුරු කර ගන්නවා ජලය වාෂ්ප කළා ලුණු ටික ඉතුරු කරනවා ඊට පස්සේ උක්්‍යුෂ වලින් සීනි ලබා ගන්නවා උක්්‍යුෂ වලින් සීනි ලබා ගන්නවා උක්්‍යුෂ වලින් සීනි ලබා ගන්නකොට ජලය දිය වෙලා තියෙන ජලය අයින් කරලා යුෂ ටික එකෙන් සීනි ලබා ගන්නවා එහෙනම් බලන්න දරුවෝ හරි ඔය හා අනුරූපී උත්තර තිබ්බත් ලකුණු දෙකක් දාගන්න. එහෙනම් පහත ද්‍රව්‍ය සපයා ඇති නම් මොකද කියන්නේ? නිල් රතු පාටට හරවන කෙනා කවුද? මං කෙටි උත්තරයක් දීලා තියෙනවා ඔතනට ඔබ සියු දෙනාට අරබනිස්. අරබනිස්. මොකද තමයි අරබනිස්. මේ බලන්න අරබනිස්. එහෙනම් මං දීලා දෙනවා අරබනිස් කියලා වචනේ. මේ අරබනිස් කියන්නේ මොකද්ද? ලිට්මස් මේක පාඩම් කරන්නේ කොහමද අරබනිස් ලිට්මස් මෙතන කොටු කර ගන්නවා පළවෙනි දේ පළවෙනි අකුරු දෙක කොටු කරගත්තා අම්ලවලදි රතු ඊළඟ අකුරු දෙක කොටු කරගත්තා භෂ්මවලදි නිල් භෂ්මවලදි නිල් බනි බනි භෂ්මවලදි නිල් එහෙනම් අරබනි එහෙනම් අරබනි එහෙනම් ළමයි අම්ලවලදි රතු භෂ්මවලදි නිල් නිල් ලිට්මස් රතු පාටට හරවනවා නම් ඒක අම්ලය ඒ අම්ලවලදී රතු පාට එහෙනම් දෙහියුෂ ඊළඟට ළමයි පෙනොප්තලින් රෝසු පාටට හරවනවා නම් පී අරෝ මතක් කරගන්න පී අරෝ මෙරක මං කෙටි ක්‍රම ඔයා තියන්නේ අරබනිස් කියන්නේ අම්ලවලදී රතු පාට භෂ්මවලදී නිල් පාටයි ලිට්මස් පී අරෝ කිව්වේ ළමයි මොකක්ද පෙනොප්තලින් මොකද කියන්නේ ළමයි පෙනොප්තලින් අම්ලවලදී මෙන්න මෙයා එනවා අවර්ණයි භෂ්මවලදී මොන පාටද දරුවෝ රෝස පාටයි ඔය මගේ කෙටි ක්‍රම පියරෝ පීනොප්තලින් අම්ලවලදී අවර්ණයි භෂ්මවලදී රෝස පාට ඊළඟට මෙරක මෙරක
methyl orange amla waladi ratu meraka amla waladi ratu bashma waladi kaha ඉතින් මම පාඩම් කරගත්ත විදිය අදටත් මට මතකයි ඔබත් ඒ විදියට පාඩම් කරා PRO මෙරක පිනොප්තලින් රෝස පාටට හරවනවලු එනම් පිනොප්තලින් රෝස ආ බෂ්ම කවුද බෂ්ම හුණුදියර එනම් අවසන් ලකුණු 11යි කොබන් තියන දරුවෝ ලකුණු 11 තියන දරුවෝ ලකුණු 11 තියන දරුවෝ බලන්න ළමයි තව ප්‍රශ්න තුනයි Tawa prasna tunai, laku me kolaha, lamai dolaha kertin, madai. Ena dabu, pasu ini prasna. Puspe keda, dayang keda, kumang keda itia wena wena mandi ngoi. Me bayan dabu, me mandi nawa, mokadde. Cuti hatta kwari. Andalah memang hatu apa api hatu andi ini ane wajib anda. Mereka mau kadalah mai sutri kau, mereka sutri kau, mereka mau kadalah mai paragadan, mereka paragadan, mereka napi kira umang. Ira kekena memang di no, metana nikang sidur apa gaya di no, dika kura apa di no, memang yang kegedi apa gaya di no. Make up ikan awan dimba koshi. Make gediya tapi kian awan dimba koshi. Gediya tapi kian awan dimba koshi. Atulah dimba tiyan awan. Make up dimba koshi gediya. Metana lamai make kile. Diga pura tapi kian awan kile. Make udah tiyan awan kalangkai. Maka tadaruwa kalangkai. Make tiyan awan jayangge. Kobal na lakunu. Jika ganda puluang mau pada media ke hari ini lakukan kerana koban hari ya, lakukan hatara khambe nawa pada deka, lakukan hatara kobar askara, puma angge, jaya angge adalah. Hei media kok kemana ambil lagi nona hatara mendagang dan nampang tunak kider daga. Hari ini nama kalla nampang. Enang ilang ke prasne. Puspe ke pasukala ke palay bawa pada patuan ni kumang. Ayo, pasukala ka pale bawa tepatan ni mukaddemi. Pale bawa tepatan ni dimba koshi. Mukaddelamai dimba koshi. Pale bawa tepatan ni liagan lamai dimba koshi. Puspe ka pale bawa tepatan ni dimba koshi. Itu kota utara dimba koshi. Manipatra magin. Situ kerana karya hano. Ani cuti kali. Lapati kali puspe araksha karanne manipatra mani ena manipatra walin sidu karana karyat oba liwwada balanna ara kiwwa wage lapati kala puspe mokada karan daruwa araksha karanawa manipatra lapati kale di puspe araksha karanawa okkoma deela thiyen lapati kale di puspa araksha kirime hari daru kamak ne Uttara harima nang wenna lapadi pushpe araksha kirima kunchi kale kiwa tamanna namuth lapadi kiyana wacana etanta wedagath wenawa kamak naha wadala lapadi pushpe araksha ඊළඟ ප්‍රශ්නේ බලන්න ඔබ කොච්චර මහන්සි වෙනවද බලන්න දරුවෝ දෙමාපිය ඔයගොල්ලන්ට අනිවාර්යෙන් සලකන්න ඕන හොඳට ඔයාලා මහන්සි වෙනවා ලකුණු ගන්න උත්සාහ කරන්න අද දරුවෝ සිල් දෙනා ඉන්නවා එක වගේ හොඳයි පන්තියට ආපු දරුවෝ ටික තියරි පන්තියට යනවා ඔයාලා දරුවෝ තාම්බුර ටික Bar daru, enang manipatra man lapadi puspe araksha. Puspe ka kota sanduna agani mada sujusuma puspe lesa wadamal handi niya hekkiyai. Lassana prashne. Oyala dan mal dakinawane lamai. Mal dakinawada gahanu mal tiyenawa pirimi mal tiyenawa. Monada lamai? Gahanu mal tiyenawa pirimi mal tiyenawa. Enang gahanu mal pirimi mal tiyenawa lamai. Gahanu mal pirimi mal tiyenawa. Namut me gahanoi pirimi dekata tiyana mal tiyana lamai etoda dan gahanu malak tiyana na bandak kawala gam gahanu malak tiyana na wattak hari gahanu malak tiyana na eke gahanu kotasa me jayangi vitarai
පිරිමි මලක් තියෙනවා නම් කුමාංගේ විතරයි. එහෙනම් ඒවා ඒකලිංගිකයි. ඒවානි පුෂ්ප ඒකලිංගිකයි. මේ ගැහණු කොටසයි පිරිමි කොටසයි දෙකම එකට තියෙනවා නම් කුමාංගේ ජායාංගේ දෙකම එකට තියෙනවා නම් ඒක අපි කියනවා ද්විලිංගික පුෂ්පයක්. එහෙනම් ද්විලිංගිකයි පුෂ්පය මොකද්ද වදමල. එහෙනම් වදමල අපි මොකද කියන්නේ ළමයි පුෂ්පයක කොටස් හඳුනා ගැනීමට ඇයි සුදුසුමයි කියන්නේ? එයාගේ කුමාංගයේ කොටසක් ජායාංගයේ කොටසක් අන්තර්ගත වෙලා එයා ද්විලිංගික පුෂ්පයක් වන නිසා. එහෙනම් පිළිතුර කොබන් ලියපු අය පිළිතුර ලියපු අය තුසන වදමල ද්විලිංගික පුෂ්පයක් නිසා. එහෙම නැත්නම් වදමලේ කුමාංගයේ ජායාංගය යන කොටස් දෙකම අන්තර්ගත නිසා. බලන්න දරුවෝ. ඔබ උත්තර ලියලා තියෙනවා ඉතාම හොඳයි. ලකුණයි ලකුණයි. මදුකෝෂ 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 තියෙන ශාක දෙකක් අහන්න. මදුකෝෂ මදුකෝෂ තියෙන ශාක දෙක. කතරමුරුංගා රත්ම කතරමුරුංගා රත්ම මදුකෝෂ අපි පැණි තියනවා කියලා කතා කරනවා. එතකොට මැයිමල් රත්ම සරාගය. 11න් දාගන්න 11න් කීයද? දැන් ඔබ කරේ නැති වුණත් මේ වෙලාවේ කරගන්න තව ප්‍රශ්න දෙකකින් ඉවරයි. තව ප්‍රශ්න දෙකකින් මේ ප්‍රශ්න දෙකෙන් ඉවරයි වැඩි. ඔබ කරලා නැති වුණත් දැන් ප්‍රශ්න පහ ඉවර වෙලා තියෙන්නේ. ඔබ මේ ප්‍රශ්න දෙක සමානට කරලා නැතුව ඇති මුල් ප්‍රශ්න පහ කරා. නමුත් මේ වෙලාවේ උත්තර ලියා ගන්න ඔබ ප්‍රශ්න පන්තියේ වෙනම පොතක් තියා ගන්න, ගෙදර වැඩ කරන පොතම ගන්න. කමක් නැහැ. වැඩන් ABC කොටස් පුතේ ලකුණු කරමු දුවේ ලකුණු කරමු ABC කොටස්. එහෙනම් AB A කියන්නේ මොකක්ද? ආ A කියන්නේ මොකද්ද? සමහර දරුවෝ ගොඩක් මහන්සි ඇති. මොකද උත්තරත් ලකුණු කරනවා. මට chat එකකටත් උත්තර දානවා. ඉතින් ගොඩක් ආදරෙයි ඔයාලා හොඳට වැඩ කරන දරුවෝ. ඔය තමයි ඔයාලගේ දක්ෂතා. මහන්සි වෙන්න දැන් ඔබ විද්‍යා විෂය කරගමු දරුවෝ. දැන් සමහර පැතිවල දරුවෝ විද්‍යාව උගන්වන්න සර්ලා නැහැලු. දැන් අද මට කතා කරා රත්නපුරේ. විද්‍යාව උගන්වන්න හොඳ සර් කෙනෙක් හිටියේ නැහැ කිව්වා. අද වෙනකන් හම්බුනේ අද තමයි අලුතෙන් පන්ති ගාවේ දරුවා 7 ශ්‍රේණියට ඉස්සලා පන්ති. නැහැ උදේ 9 ශ්‍රේණිය පන්ති. 9 ශ්‍රේණිය පන්ති. ඉතින් බලන්න දරුවෝ ඒක සතුටුයි දරුවෝ. ඉතින් දිගටම තියරි පන්ති වලටත් එවන්න ඇහුවා ඉතින්. ඉතින් ඔයගොල්ලෝ බලන්න දරුවෝ මම කරන්න පුළුවන් තියෙ උපරිම ඔයගොල්ලන්ට දැනුම ලබා දීම සිද්ධ කරනවා. එහෙනම් බලන්න ළමයි මොනවද මේ කොටස් ටික නම් කරගමු. ඉතින් මේ මේවා දරුවෝ අපි හොඳට අධ්‍යයනය කළා. ඕ ලෙවල් දක්වා ගියාම කිසිම දෙයකට ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙනම් නක්ක් ගාලා නම් කරමු. ඒ ලියා ගන්න ළමයි ලෝහ දන්න. ඒ ලෝහ දන්න. ඒ ලෝහ දන්න. ඊට පස්සේ බී ගන්න ළමයි කම්බි දඟරේ. මේවා කෙලිම පොතේ තියෙනවා මයි දරුවෝ. හරි. කම්බි දඟරේ. බී කම්බි දඟරේ. ඊළඟට සී ගන්න ළමයි මොකද්ද? ස්ථිර චුම්බකය. ඒක බලන්න දෙකුත් නැහැ. ඔක කෙලිම තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ස්ථිර චුම්බකය. අවශ්‍යම තුන. එහෙනම් ළමයි බලන්න. නවතත් කියන්න ලියා ගන්න බැරි වුණා නම් ටක් ගාලා ලියන්න ඒ ලෝහ දණ්ඩ. ඊට පස්සේ B මොකක්ද ළමයි? සඳහන් කරන්න කම්බි දඟරේ. C කියන්නේ මොකක්ද ළමයි? ස්ථිර චුම්බකය. ස්ථිර චුම්බකය. එහෙනම් මේදී දැන් ලකුණු තුනයි යා. මොනවානේ බලන්න ටක් ගාලා මේකේ ලකුණු ටික ඉහළ යනවා දරුවෝ. ඉතින් මේ අන්තිමට තියෙන ප්‍රශ්න වල ලකුණු ගන්න ලේසි. නමුත් ගොඩක් අය බලන්නේ නැහැ මේකයි. එහෙනම් බලන්න දරුවෝ ඊළඟ කොටස. මේදී නිපදවන විද්‍යුත් ධාරාව වැඩි කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග දෙක. මොකද කරන්නේ? බයික් එක දැන් මම ඉස්සර බලනවා දරුවෝ මගේ චූටි කාලේ මට මතකයි. දැන් අපි බයිසිකලයෙන් දැන් සමහනේ හොඳටම තේරෙන කාලේ නෙමෙයි හොඳටම තේරෙන්නේ නැති කාලේ. හරිද? දැන් අපි බයිසිකලේ පදිනවා. හරිද? මට දවසක් හිතිච්ච දේ මම මේ කියන්නේ. බයිසිකලේ පදිනවා. බයිසිකලේ පදිනකොට දැන් ලයිට් මේ ඩයිනමෝව සෙට් කරාට පස්සේ ලයිට් එක එළියෙනවනේ හොඳට. ඊට පස්සේ මටම හිතුණා මේ ලයිට් එකේ එළිය ගන්න පදින්න ඕනද කියලා. ඊට පස්සේ ඔන්න මම කපටි වැඩක් කරා. මොකද්ද කරේ? මම රෝදේ ඉස්සුවා. පිටිපස්සේ රෝදේ ඉස්සුවා. උස්සලා ඩයිනමෝව එතනට සෙට් කරා. දැන් ඔන්න කැරකෙව්වා. දැන් කැරකෙව්වා. මේක ඉස්සරහ රෝද පිටිපස්සේ රෝද සමහරව භාවිතා කරන එක ගැළුවාට ඔන්න කැරකෙව්වා. ඒත් ඒක එහෙනම් පදින් නැතුව බැලුව හැකි. පදින් නැතුව බැලුව හැකි. නැත්තම් ඔයාලට වෙන්න දරුවෝ මොකද? කාට හරි යාළුවෙකුට ඉස්සරහින් බලන් ඉන්න කියන්න වෙනවා එළිය. ලයිට් එක එළිය එනවද නැද්ද කියලා. එනිසා ඉතින් ඒ වගේ දේවල් දරුවෝ අපේ චූටි කාලේ ඔයාලගේ චූටි කාලේ ඒවා තියෙනවා දරුවෝ.
අධ්‍යනය කරන්න සමහර දවස් වලට සමහරට තාම ඉතින් අර ලොකුවට ගොඩක් දේවල් තේරෙන්නේ නැතුව ඇති මගේ දරුවා. එහෙනම් මේදී නිපදවන විද්‍යුත් ධාරාව වැඩි කර ගැනීම සඳහා මොකද කරන්න ඕන දරුවෝ? මෙතනදී අපි කියනවා කම්බි පොටවල් ගන්න වැඩි කරලා පුළුවන් මේ මොකද කියන්නේ? කම්බි පොටවල් ගන්න වැඩි කරලා පුළුවන් අපිට වැඩි විදුලි ප්‍රමාණයක් ධාරාවක් ලබා ගන්න. ඒ වගේම මොකද කියන්නේ දරුවෝ? මෙතන බයිසිකලයක් නම් වේගයෙන් පැදීම මගින් නැත්තම් මෙතනදී ඔය හිස වේගයෙන් කරකැවීම වගින් මොකද කරන්න දරුවෝ? පුළුවන් අපිට වැඩි කරන්න. ඊට පස්සේ චුම්බකයේ ප්‍රබලතාව වැඩි කරලත් පුළුවන්. එහෙනම් මතක තියාගන්න කො බලන්න දරුවෝ උත්තර ලිව්ව නේද? ඒ උත්තර තුන ඔබ ගැලපුවා නම් හරි. ඔබට හැබැයි දෙකයි තියෙන්නේ ප්‍රධානම දඟරේ පොට සංඛ්‍යාව වැඩි කරලා මේ ඔයාට මේ වැඩි ධාරාවක් ගන්න පුළුවන්. ඊට පස්සේ චුම්බකයේ ප්‍රබලතාව වැඩි කරනවා කියලා තමයි ඒ දෙක තමයි ඔයගොල්ලෝ ප්‍රධානව කතා කරන්නේ. අපි කොහොමද දන්නවා ඩයිනමෝ කරකැවෙන වේගය වැඩි වෙනකොටත් වැඩි විද්‍යුත් ධාරාවක් ප්‍රේරණය වෙනවා කියලා තුනම ගලපන්න පුළුවන්. එහෙනම් මෙම විදුලිය නිපදවීමේ ක්‍රමයට අපි මොකද්ද කියන්නේ? ඔන්න ප්‍රශ්නේ. ඔන්න ප්‍රශ්නේ. විද්‍යුත් චුම්බක විද්‍යුත් චුම්බක ප්‍රේරණය විද්‍යුත් චුම්බක ප්‍රේරණය මේන් බලන්න වචන ප්‍රේරණය ඉතින් සමහර මේවට බයයි තමයි බය වෙන්න එපා විද්‍යුත් චුම්බක ප්‍රේරණය විද්‍යුත් චුම්බක කියලා දන්නවනේ ප්‍රේරණය මේමලිය ඩයිනමෝවේ සිදුවන ශක්ති පරිවර්තන ඩයිනමෝවක මොකද්ද සිදුවන ශක්ති පරිවර්තනේ දරුවෝ ඒක වන් ෂොට් ලියා ගන්න ඩයිනමෝවේ ශක්ති පරිවර්තනය වන් ෂොට් ලියා ගන්න දරුවෝ ඒ කියන්නේ එක පහරින් ලියා ගන්න මොන ශක්තිය බවද ඩයිනමෝවේ පත් වෙන්නේ දරුවෝ ඩයිනමෝවේ මොන ශක්තිය බවද පත් වෙන්නේ බලන ළමයි සිල් දෙනා ඩයිනමෝවේ මොන ශක්තිය බවද පත් වෙන්නේ ඉතින් අන්න ඒකයි දරුවෝ සමහරුන්ගේ අර චුට්ටක් සමහර තැන්වලදී වරදිනවා කියන්නේ ඔන්න ඕක ඩයිනමෝවේ මොන ශක්තිය බවද සමහරවිට පත් වෙනවා කියලා කියන්නේ බලන්න ළමයි අපි ශක්ති පරිවර්තන අපි කතා කරනකොට මේ ශක්තිය බවට පත් වෙනවා කියලා අපි කතා කරනවා ඩයිනමෝවක මොන ශක්තිය බවටද පත් වෙන්නේ බලන්න දරුවෝ සිල් දෙනා ඉතින් අපි අර එතනදී මේ අවසානයේ කතා කරන ඒ කියන්නේ හත්වෙනි පාඩමේදී තමයි මේ ශක්ති ගැන කතා කරන්නේ හත්වෙනි පාඩමේදී එතකොට අපි මේ කරකෝලා විදුලිය උපදවනවා එහෙනම් මොකද කියන්නේ ළමයි චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් වෙන්නේ අර ඇතුලේ වෙනවා තව විද්‍යුත් චුම්බක ප්‍රේරණය කිව්වාම එතන තව කතාවක් තියෙනවා එහෙනම් ඊට පස්සේ ලයිට් එකක් පත්තු කරනවා විද්‍යුත් ශක්තිය ආලෝක ශක්තිය බවට පත් වෙනවා කියනවා නමුත් ඩයිනමෝවේ සිද්ධ වෙන්නේ චාලක ශක්තිය මෙහෙම ගත්තා ඊතලයක් දැම්මා විද්‍යුත් ශක්තිය බලන දරුවෝ සියලු දෙනා කොහොමද වටහා ගැනීම කියලා එහෙනම් චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය හැබැයි ඊතලේ දාන්න ඕන ඊතලේ ඉස විද්‍යුත් ශක්තිය පැත්තට සෙප් වෙනවා බලන දරුවෝ මං කාලේ ගාන්ට මැනේජ් කරගෙන ආවේ මං හිතනවා සාර්ථක වෙයි තව විනාඩි 10ක් යනකොට අපි ඉවර කරන්න පුළුවන් බලන දරුවෝ අවසන් ප්‍රශ්න එතකොට මේකේ උත්තරය ඩයිනමෝ තුල විද්‍යුත් ශක්ති පරිවර්තනය විද්‍යුත් ශක්තිය චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය කොච්චර ලේසිද දැන් මේ 6 වෙනි ප්‍රශ්නේ ලකුණු 11 ගන්න එක නිකන් අයි නැතින් දරුවෝ බලන්න අවසන් ප්‍රශ්නේ බලන්න දරුවෝ 6 වෙනි ප්‍රශ්නේ ලකුණු 11 තියෙන එක ඔයාලා අත උස්සන්න 6 වෙනි ප්‍රශ්නේ ලකුණු 11 තියෙන දරුවෝ හරි ඔයාලා අවසානට දරුවෝ දැන් ඔයගොල්ලෝගේ ලකුණු මේ වෙනකොට සම්පූර්ණ කරලා නම් මෙන්න මේ නම්බරයට දරුවෝ ඔයාලා WhatsApp කරන්න ඔයාලගේ ලකුණු 0711 70යි 40යි 70ට WhatsApp කරන්න ඔයාලගේ ලකුණු. දැන් මේ වෙනකොට ඔබ ලකුණු සම්පූර්ණ කරලා නම්. දිගටම එන්න දරුවෝ ඔයගොල්ලෝගේ අඩුපාඩු හදලා දෙන්න. පේපර් පන්ති දිගටම එන්න. ඉදිරියේදී මම ඔයාලට පුළුවන් තරම් උපරිම පේපර් පන්ති කරන්න හැකි හැම අවස්ථාවෙම තියරි පන්ති ටික කොහොමද දිගට යනවා. විදුලිය නිපදවීම සඳහා විද්‍යාගාරයේදී කරන ලද සරල පරීක්ෂණයක් තමයි දරුවෝ මේක. මේකට අපි කියනවා ළමයි මොකක් කියලාද? සරල කෝෂයක් කියලා. ඉතින් ඉස්සල්ලාම ලංකාවේ නැත්තම් ලෝකේ සරල කෝෂය තමයි ආවේ දරුවෝ. ඉතින් සරල කෝෂය ආවම දරුවෝ ඕක ඇඟේ හැලෙනවා සල්ෆියුරික් ටික. එහෙනම් සරල කෝෂය සල්ෆියුරික් ටික ඇඟේ හැලෙනකොට මේක හරි අවුලක් වුණා නම් සල්ෆියුරික් ටික ඇඟේ හලා ගන්නවා ඊට පස්සේ.
ekani sa option neka kawala mai moka option neka wieli koshi ta. Ena wieli koshi mo dikan ne. Wieli koshi mo dikan ne. Wieli koshi e ita wada hongai kela tiyun nekara. Aye eka ona patta kara harawan na pulua. Saakua kada agena yan na pulua. Apida pavichia pariharane pahasui. Tura balandaru e okoma teka tamai api ave moka dada. Metanadi wieli koshi eta. Habai wieli koshi et passe prashna ava. Maka ada pertanyaan, wira kosnya nama taruhannya kerana beri uang. Eka nisa, ilang ada awa taruhannya kerana puluan kosnya option nekak pilih. Enang taruhannya kerana puluan kosnya kerana awa ilang. Enang taruhannya kerana puluan ngeketamai car battery, eka tapi kita iam ambil accumulator. Oleh sial lagi teti agen api alasan masyen meh utara sendah pemilihan. Enang balan lamai, eha bil segan ne mona ada lamai. Loha warga deka api ganne sarala kosheta. Ena sarala kosheta ganna loha warga deka kumakda den obata mewa nan hondalama kata paadan mata kathi lamai. Tahadu deka ganna lamai monawada tahadu deka. Api kiyenawa tama tahaduwa ema naththam kopa tahaduwa. Anith ekak mokadda lamai sink tahaduwa. Ena pilithura kopa tahaduwa sink tahaduwa. Ilagata lamai harine ilagata lamai api okara daana dravane mokadda kiyala ahana. Daanne lamai Tanuka salfiuri kamle. Daanne mokadda tanuka salfiuri kamle. Balanna mage daruwa siru dena. Me wenakota iwara wetcha lakunu daanna naththam welawa gatha wenawa. Eka nisa lakunu tattak gala daanna uttara liyanne. Ena dravanaya nam karanna tanuka salfiuri kamle. Mema koshe tiyana dosha warga deka. Kattakata uttara yopu aya digawata mewana hondai daruwa. E daruwa ithama hondin dewunuma wardhane karaganna. Ena meke dosha dekak tiyenawa lamai. Mukadda mage daruwo dosha deka meke dosha deka mokak balanna daruwo siyala dena mata whatsapp karanna ogalonge lakunu zoom ekata ewan epa dan man ilaga pantiyata me zoom ekak close karama mata ganna awasthawa nathi wenna nisa whatsapp ekata ewa mema koshe tiyana dosha deka mokakda mokada wenne lamai koppa tahaduwa mata wayu bubulu tampappe Kopa taha dua mata wayu bubulu tempat ke. Kopa taha dua mata wayu bubulu tempat ke. Tawa 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 tawa. Sing taha dua muka dewa daruwa dia weno. Mata kata balan. Sing taha dua dia weno alama. Kopa taha dua mata wayu bubulu tempat ke. Sing taha dua muka dewa daruwa dia weno. Jadi dosa deka kliar mikino. Itu kata balan nama isiru dina. Jadi kata Tawa kata tienoa, eva isarhata oba igena gani daruwa, dravane kiyala wacanaya kata karana tawa isarhata, eka nisa metana dosha deka oya widiyata sampurna kara ganima pramanawa balanna daruwa siyala dena etakota oba pahadiliwa ehemanam balanna lamai dan prayogikawa pawichchi karanakota me sarala kosha gaththama me gatalu tienoa lamai එතකොට ඒක අපි කියනවා මේ කෝෂයේ තියෙන දුර්වලතා කියලා. මේක ද්‍රව අඩංගු නිසා මොකද කියන්නේ ළමයි භාවිතය අපහසු. වැඩි වේලාවක් විදුලිය ලබා ගැනීමටත් නොහැකි. ඉතින් අර කෝෂය ඇතුලේ තියෙන දෝෂ තියෙනවා. ඊට පස්සේ ළමයි මොකද කියන්නේ මේ කෝෂයේ දුර්වලතා තියෙනවා. මේ කෝෂයේ දුර්වලතා තියෙනවා. ඒ නිසා බලන්න ළමයි අපිට මේ විදියට ගලපන්න පුළුවන්. එහෙනම් පළවෙනි කොටසට උත්තරේ මොකක්ද? Palaini kota sel utre mokadde, palaini kota sel utre ebi namkarane kopa taha dua sing taha dua iwarai. Si dravane namkarane tanuka salfiuri kamde. Mema koshe ati dosha deka mokadde daruwa oba liyapu eka. Mokadde me koshe ati ena dosha deka oba liwe. Koban chatta kar daan. WhatsApp number e tamai daruwa menne metana tiyenne. Siyala denata etanin ganna puluwa. Me tiyenne WhatsApp number. Tara kobalana daruwa me dosha deka kobalana liyapu daruwa. Nah, mata balangan nona daru obat liyalah tienne, makadde. Obat liyalah tienne dosa widiata ara tahadu kopa tahadu, mata wai bukul tapat teneka, sing tahadu diyevekian eka da. Emanatta me tienna bawite apa suima, drava dangguli sa bawite apa suima, ila kada wedi welawa kudulia la baga ni mana nahe kim, hamak nahe siyalah tekan. Lakunu deka dan pasien. Awas hangana prashne ada dawas itu kuda barang daru silu dina
එතකොට අනාරක්ෂිත බවත් මේ කෝෂේ තියෙන ගැටලුවක් තමයි. හරි. බාන දරුවා අවසාන ප්‍රශ්න. අවසාන ප්‍රශ්න. එදින් බලන දරුවෝ දවස් 3ක් තුල ඔබ ප්‍රශ්න පන්තිය තුල ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. කරන්න පුළුවන් උපරිම ඔබට ඉදිරියේදීත් මුළු ලංකාවටම කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඉදිරියේදීත් කරනවා දරුවෝ සිල් දනාටම මතකද? වැඩි වෙලාවක් ඉදිරිය ලබා ගත නොහැකි කිව්වත් කමක් නැහැ හරි. හරි. එහෙනම් එන්න අවසන් වශයෙන්. ඊට ශාකතුරින් පුෂ්පහට නොගන්න ශාක මොනවාද? ඊට ශාකතුරින් පුෂ්පහට නොගන්න ශාක. කැටකර දාන්න. දෙකක් තියෙනවා කවින්ද්‍ය හසුන්. අයිද මම ඔයාලට කියනවා සුපිරි කවින්ද්‍ය හසුන්. මෙතන දෙකක් තියෙනවා ළමයි. මොනවද ළමයි දෙක මං ඉරි ගහන්නම් එතකොට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මං මේ විදිහට ඉරි ගහන්නම් බලන්න එහෙනම් මෑම ලකුණු කරගත්තා ඊළඟට පළවෙනියට පුෂ්පාට නොගන්න ශාක ගොඩක් ඒවා ලියන්න බෑ මෙතන අපි උත්තර විදිහට ගලපනවා මොනවද දරුවෝ උත්තර විදිහට දෙන්නේ මේ විදිහට බේදුරු ඊළඟට මඩු හරි බේදුරු මඩු හරි දුර්වල කඳන් සහිත ශාකයක් ගොඩගල දුර්වල කඳන් සහිත ශාකයක් දුර්වල කඳක් තියෙන කාටද දුර්වල කඳක් තියෙන කො බලන් චැට් එකට දුර්වල කඳක් තියෙන හරි මදුවැල් කියලා දානවා නිදි කුඹ කියලා දානවා දුර්වලයි තමයි ශක්තිමත් නැහැ එහෙනම් බලන්න දුර්වල ශාකකම් ඊළඟ ප්‍රශ්න මදුවැල් දුර්වල කම හරි ආහාර සංචිත මුල මොකද්ද ළමයි ආහාර සංචිත මුල ඔබ දන්නවා මුදු මුලේ ආහාර තැන්පත් වෙලා තියෙනවා කාගේද කැරට් එහෙනම් ආහාර සංචිත මුල කැරට් ආහාර සංචිත මුල කැරට් සංයුක්ත පත්‍ර සහිත ශාකයක් සංයුක්ත පත්‍ර සහිත ශාකයක් නිදි කුඹ බණ්ඩිර ගැහුවා ශාක කඳට අමතර ආධාරකයක් ලෙස ක්‍රියා කරන මුල් සහිත ශාකයක් තහන කඳට ආධාරකයක් වෙන්නේ කවුද කඳට සපෝට් එකක් දෙන්නේ කවුද කියලා තියෙනවා අද දවසේම කඳට සපෝට් එකක් දෙන්නේ කවුද ඉතින් රම්පෙයි වැටකෙයියි මතක තියාගන්න කයිරු මුල් තියෙන්නේ රම්පෙයි වැටකෙයියා කඳට ආධාරකයක් ලෙස ක්‍රියා කරන නුගණ කරු මුල් තියෙන්නේ රම්පෙවල කයිරු මුල් තියෙන්නේ එනං උත්තරේ රම්පේ එනං කෙසේ වෙතත් අඹ තනි වුණා බලන්න ළමයි එනං බලන්න දරුවා අඹ ආවේ නැහැ අපිට කමක් නැහැ අඹ ආවේ නැහැ එතකොට අනිත් තැන් එකකටවත් ගන්න බෑ අඹ දුර්වල කඳක් තියනවා කියලා මදුවැල් ගන්න පුළුවන් මදුවැල් ගන්න පුළුවන් දුර්වල කඳක් තියනවා නම් මදුවැල් ගන්න පුළුවන් හරිද නිදි කුඹත් ගන්න පුළුවන් හරි නේද බලන්න දරුවෝ සිටිනවා එහෙනම් වැඩ අවසන් වැඩ අවසන් කො බලන්න ලකුණු අවසන් දැන් ඔබ ලකුණු 100 ගලපන්න 7යි 12යි විනාඩි 2යි වැඩි උනේ විනාඩි 2යි වැඩි උනේ කොහොම හරි මැනේජ් කරලා කරා බලන්න දරුවෝ සිටිනවා කොහමද තත්ත්වය කියලා බලන්න දැන් මේ වෙනකොට අපි සාමාන්‍යයෙන් පාසලේ පන්ති ඉන්න දරුවෝ ටික ඉන්නවා හරි පාසලේ පන්ති ඉන්න ගාන දරුවෝ ඉන්නවා බලන්න දරුවෝ එතකොට දිගින් දිගටම දරුවෝ මේ වගේ හොඳට වැඩ කරන්න කියලා මම ඔබට ආරාධනා කරනවා ඔබට වැඩ කරන්න කියනවා ඔබට පාඩම් කරන්න කියනවා ඔබ මේ ගත්ත ලොකු වාසනාවක් ඔබ අද දවසේ පැමිණීම ඔබේ වාසනාවක් සමහර දරුවන්ට මේ වෙලාව සමහරුන්ට අමතක වෙලා ඇති මොකද මම පොඩ්ඩක් රීෂෙඩියුල් කරා වෙලාව ඒක නිසා බලන්න ධම්මම මට දාන්න ඔයගේ WhatsApp මැසේජ් එක එතකොට මට බලන්න ඔබ ප්‍රශ්න මැදිර පමණක් ආවට කමක් නැහැ දරුවෝ මැසේජ් එකක් දාන්න ගැටලුවක් නැහැ ඔබ ඊළඟට නැවත ප්‍රශ්න පන්තිකදී ඔබ හමු වෙයි ඒ නිසා
පාරදරුව ඔබේ ලකුණු මෙන්න මේ නම්බරයට WhatsApp කරන්න. හරි. ඉතින් ගොඩක් සන්තෝෂයි දරුවෝ මගේ පන්ති ඉන්න ෆිසිකල් පන්ති ඉන්න දක්ෂ දරුවොත් එක්ක ඊළඟට ලංකාවට ආ ඉන්න දරුවොත් එකතු වෙලා මේ ලස්සන ගමනක් ඇවිල්ලා දවස් තුනක් අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කළා. අද දවසේ වෙනකොට ප්‍රශ්න පත්‍ර තුනක සාකච්ඡාවක් යෙදිලා ලකුණු අරගෙන ඔබ ඉතාම දක්ෂ දරුවෝ විදියට මේ පළවෙනි වාර දෙවෙනි වාරට අදාළව අපි කතා කරපු කොටස් ටික සම්පූර්ණ කරගෙන ඇවිල්ලා තියෙනවා. මේ වෙනකොට මට ලකුණු එවලා තියෙනවා මේ අවස්ථාව වෙනකොට දීසර ෆිසිකල් පන්තියේ තන මගේ දරුවෙක් ඉතින් දීසර ලකුණු අරන් තියෙනවා 94ක් අරන් තියෙනවා විශිෂ්ටයි දීසර ඊළඟට යුවිනි ඉතා දක්ෂ දරුවෙක් මං පන්තියේදී දැක්ක ඉතාම දක්ෂ දරුවෙක් අද ලකුණු 97ක් අරන් තියෙනවා සතුටුයි එදා ලකුණු 92ක් අරන් තියෙනවා සතුටුයි යුවිනි වා හොඳට වැඩ කරන්න අනිවාර්යෙන් විද්‍යාවට ඒකක් ගන්න පුළුවන් දුව ඔයාට අනිවාර්යෙන් ඊළඟට බලන්න දරුවෝ ලකුණු එවලා තියෙන දරුවොත් එක්ක මම මේ ප්‍රධානව කතා කරන්නේ මේ මගේ WhatsApp නම්බර් එකට බලන්න දරුවෝ ඊළඟට බලන්න දරුවෝ සිල් දෙනවා ඉතා හොඳට වැඩ කටයුතු කරලා තියෙනවා ඊළඟට දීසර බලන්න ලකුණු අරගෙන තියෙන කොටස් එක්ක බැලුවාම දීර්ඝි මට පොඩක් දීර්ඝි ඔයාගේ ඉස්කෝලේ දාන්න පොඩක් ඉස්කෝලේ මොකද්ද කියලා දාන්න ඔයා ඉතාම දක්ෂ දරුවෙක් මට ඒ අද තමයි ඔයාව හයිලයිට් උනේ ඉතාම දක්ෂ දරුවෙක් දීර්ඝි ලකුණු 96ක් අරන් තියෙනවා ඔයා දිගින් දිගටම මම පන්තිය පටන් ගත්ත වෙලාව ඉඳන් අවසන් මොහොත දක්වාම පන්තිය මේ වෙනකම්ම ඔයා චැට් එකට උත්තර දැම්මා ඔයත් එක්ක සුරක්ෂා දැම්මා ඊට පස්සේ කවිද්‍යා දැම්මා ඊට පස්සේ බලන්න රවිශාන් දැම්මා හරි බලන්න ළමයි වීර කැප්කොටිපල කොලෙජ් කියලා දාලා තියෙන දීර්ඝි කොහෙද ඩිස්ත්‍රික් එක දීර්ඝි ඩිස්ත්‍රික් එක මොකක්ද දීර්ඝි වාගේ හරි වීර කැප්කොටිපල කොලෙජ් කියලා දාලා තියෙන දරුවේ හරි බලන්න ළමයි එතකොට ලකුණු 96 තියෙනවා ඊට පස්සේ මං චුට්ටක් ලකුණු ටික ඔහොමම කියන්නම් බලන්න මට ෆෝන් එකට එවලා තියෙන අය තමයි මම මෙතෙක් කතා කරේ බලන්න දරුවෝ සියලු දෙනා ඉතින් දමාපියත් බලාගෙන ඉතින් දරුවෝ ගොඩාක් මහන්සි වුණා මේ දවස් තුන ප්‍රශ්න පන්ති තුල ඉතින් දරුවන්ට කරන්න පුළා උපරිම මම මගේ පන්තිය තුලින් කොටස් කරා හය සිට කළා දක්වාම පන්ති සඳහා මේ වගේ මහන්සි වෙලා කරනවා දැන් ඊළඟට දරුවෝ මෙච්චර මහන්සි වුණත් ඊළඟට දැන් ආපහු 8 ඉඳන් රාත්‍රී 11 දක්වා තියෙනවා ප්‍රශ්න පන්තිය ඕ ලෙවල් දරුවන්ගේ ඉතින් මහන්සි වෙලා ගොඩක් දරුවන්ගේ දැනුම හදලා හොඳ දරුවෝ ටිකක් අපි විහි කරනවා අනිවාර්යෙන් විද්‍යාව දැනුම තුල එහෙනම් දීසර දාලා තියෙනවා දෙමිත් දෙමිත් දාලා තියෙනවා ලකුණු 89යි ඊට පස්සේ නුවණි දාලා තියෙනවා 88යි ඊට පස්සේ රන්දීර මනුල අර ප්‍රැක්ටිකල් එක කරපු එකෙන් රන්දීර වාව මට ගොඩක් හිතට වැදුනා ඔය සියලු දරුවන්ට එක්ක අපි එදා පරීක්ෂණ කරා නුවර එළිය දරුවා රන්දීර ලකුණු 95යි ඉතාම හොඳයි එතකොට ඒ වීඩියෝ කරපුවා මට එවන්න මම YouTube දාන්නම් දරුවෝ එතන අනිත් දරුවන්ගේත් ලකුණු දාන්න දරුවෝ තව අවස්ථාව දෙන්නම් තක්ගාල විනාඩි දෙක තුනක් ලකුණු දාන්න දරුවෝ ඔබේ එතකොට ඔබ ගැන මට අවබෝධයක් ලබා ගන්න පුළුවන් සියලුම දෙනාගෙන් බලන්න තෙපුලි ලකුණු 80ක් අරන් තියනවා ඉතාම හොඳයි තෙපුලි ඊට පස්සේ මට මේ කවුද අපේ මොවින්දුගේ ලකුණු කොහමද ඊට පස්සේ කොබාන අනිත් දරුවෝත් පොඩ්ඩක් තව දාන්න තව ලකුණු දාපු නැති කීප දෙනෙක් ඉන්නවා ඒ අය දාන්න ඉක්මනට ලකුණු පන්ති අපි දැන් අවසන් අවස්ථාව දක්වා ඇවිල්ලා තියෙන්නේ කවින්දයි තා හොඳයි 82යි 76ක් අරන් තියනවා සඳුෂි තා හොඳයි දරුවෝ ඊට පස්සේ නෙතුල් ලකුණු 90යි තා හොඳයි දරුවෝ ඔබාෂ ඔයා ඉතින් කියන්න දෙයක් නැහැ අයියා වගේම අනිවාර්යෙන් ඒ නවය කරා ඔයත් යන්න ඕන ඉස්සරහට මතක තියාගන්න ඔයාගේ ටාගට් එක වෙන්න ඕන ඔබාෂේ නවය ලකුණු 90ක් අරන් තියෙනවා එතකොට දිගටම ඔයාගේ හොඳට වැඩ කරන්න අපිට සතුටේ දරුවෝ ඔයාලා වගේ දරුවෝ වැඩ කරන එක ගැන හොඳට මහන්සි වෙලා බාන දරුවෝ සියලු දෙනා එතකොට ලකුණු දාපු සියලු දෙනාගේ මම ලකුණු කිව්වා මම හිතන්නේ ඊළඟට තව දරුවෙක් ඔෂිනි ලකුණු 91යි තාම හොඳයි දරුවෝ ඉතින් වැඩ කරන දරුවෝ සියලු දෙනා මහන්සි වෙන්න මම මේක රෙකෝඩින් එක අනිවාර්යෙන් දාන්න එතකොට ඕගොල්ලොන්ට තව කවුරු හරි යාළුවෙකුට ඕනනම් යවන්න පුළුවන් රෙකෝඩින් එක එතකොට ඒගොල්ලෝ ඒවෙන් උදව්වක් ගන්නවා සුරක්ෂා අක්කා වගේම හොඳට වැඩ කරනවා ඔය අදරුවෝ ලකුණු 90යි සුරක්ෂා තාම හොඳයි දරුවෝ ඉතින් ඔයාලා හොඳට වැඩ කරගෙන යන්න දරුවෝ ඒක තමයි වෙන්න ඕන
Emana nipuna lakunya hatta terai mudai daruo pada karena tahu dulu tak mangan siwela. Hari itu balan daruo silu mada naahina ada dalam sekarang aku lawu kerima rasa patria ma sakat cakal lawasan kera cutak pe gawat pelnya itu sama hari terasa napa rasa patria apa kata agar nomor. Namun daruo mata begi kata nanti tangga di berkeran beri wina. Eka cutak pe gawat pe kata apa tiari panti kata agar nomor itu ram begi gawat pe kata keran ne. Jadi balan daruo silu dina ada. Emana me kian nanti yang daruo uparima paris sangwen daruo corona tatin komari araksha wenna obat paraksha keragena obagi demapiot paraksha keragena obagi nada hitam itu nut paraksha keragena silu dina paris me me wada kadi tukaran na kah dulu man silu dina kian wan ekar ena balan daruo silu dina kandila sidi makana kodak santo sai padang keran na padang keran na padang keran na oba kodeka aragana me dawasula kodeka mongotari kiawan ini pasti mantieri koras jika hendak kalah dengan daruwa, api dan itu kalau ini pada awasan hari ini, itu nih dengan api katakan. Hari, enak sih udah nalar daruwa onna, me menakam onna, gadilah hidup daruwa, awasan menakam onna, gadilah hidup daruwa, barang daruwa, manusia naga dak daruwa, itu kita barang daruwa sih udah nalar, obat awasan itu katakan, nafsu nafas tawa denna, ayuwan kian nafsi itu sih udah nalar, barang daruwa sih udah nalar. Awastawa denna awastawa, enam bandar itu berapa satu dua ini, panti itu berapa kasar dengan awan ini, bandar itu sulit dina, panti itu lama hancur lagi ada kerana sulit dina mau berapa mulai, emana, nama itu dahosa kan, kalau dah hari dahosa tapi hambe muhilang itu prasna panti aku le, aku boleh dikian na, itu pasai tiari panti di kereta mandar itu, api itu dah dahosa, dekai situ hatara dakpa panti sudah keragena, yang lain istirahat, emana. Aibuan kena sulitanata, emana Yesus Petai kena, Yesus Arnai kena sulitanata, apa sih elu daru, memulu langka, mana daru, me rasulai, mana melawat, kena, parasemenginna, api aib hambemu, kena, ingin nam daru, satu dinginna, parasemenginna, demapiot teka, pulang dalam satu dinginna, wino dinginna, hari, kena ingin nam daru. Apa katakan nama tawas tadi? I bow answer. Bohmi stori sir. Thank you sir.